අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. 20:19 කාලාත්‍රයේ කතාබහ. මෙලොව බිහිවන කිසිදු මනුෂ්‍ය ජීවියෙකුට හුදකලාව ජීවත් වෙන්න බෑ. ඒ මිනිසා ස්වභාවයෙන්ම භාෂණයට ප්‍රකාශනයට කැමති ජීවියෙක් නිසා. දුර අතීතයේ අපේ ඈයෝ අදහස් හුවමාරු කරගත්තේ වෙනස් ආකාරයකට. ගමේ කෝපි කඩේ දාංගලෑල්ල ගාව, කෙතේ නියරේ වෙලේ කමතේ, නැත්තං නානලිඳේ ලිංගැට්ට ගාව අපේ අය ආගිය තොරතුරු තමන්ගේ හිතමිතුරන් එක්ක බෙදා හදා ගත්තා. එහෙම බෙදා හදා ගන්න ගමන් අලුත් කතා ගෙතුවා, ගොතපු කතා ඒ ගමෙන් මේ ගමට, මේ ගමෙන් ඒ ගමට හුවමාරු කරගත්තා. ඒ කාලේ පසු කාලීනව මෙහෙම අදහස් හුවමාරු කරගන්න අලුත් ක්‍රම අපිට ලැබුණා. මිතුරු හවුල් කියන්නේත් එහෙම ක්‍රමවේදයක්. ඊටත් පස්සේ තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට තොරතුරු හුවමාරු කර ගැනීම, එහෙමත් නැත්නම් සංනිවේදන කාර්යයේ පහසුව වෙනුවෙන් අලුත් තාක්ෂණික ක්‍රම සහ විදි උපාංග ඒ වගේම මෙවලම් හඳුනා ගන්න ලැබෙනවා. අන්තර්ජාලය තුල සෝෂල් නෙට්වර්කින් තාක්ෂණය වැඩි දියුණු කරමින් නිර්මාණය කරන ලද Facebook, එහෙමත් නැත්නම් මුහුණු පොත අද වෙද්දී ලෝකයේ පුරා තියෙන දහස් ගණනක් වෙබ් අඩවි අතරින් වඩා කාර්යබහුලම වෙබ් අඩවිය විදිහට හඳුන්වන්නට පුළුවන්. අපිට නිදහස ලැබිලා හරියටම අවුරුදු 56ක් ගිය තැන 2004 වර්ෂයේ පෙබරවාරි මාසේ 4 වෙනිදා ලෝකෙට ලැබෙන Facebook නිර්මාණය කරන්නේ ඇමරිකානු ජාතික මාක් සුකර්බර්ග් විසින්. හැබැයි අපිට නිදහස ලැබිලා අවුරුදු 56ක් ගිය තැන ලෝකයට ලැබෙන Facebook අද අපේ නිදහස අසීමාන්විත කොටු කරලා තියෙනවා, සීමා කරලා තියෙනවා, නැති කරලා තියෙනවා. ඉතින් කතා කරමු කලාත්‍රයේ කතා බහ තුලා දේ ගැන. අද අපේ ප්‍රස්තුතය Facebook රස්තියාදුව. ඒ ගැන කතා කරන්න ආරාධනා කරා විද්වත් මණ්ඩලයකට. ඔවුන් එකතු වෙනවා මෙන්න අපිත් එක්ක. මුලින්ම හඳුන්වා දෙන්නම් අද අපිත් එක්ක එකතු වෙන විද්වත් මණ්ඩලය. 1967 වර්ෂයේදී ලංකාවට මුල්ම පරිගණකය ලැබෙනවා. ඒ හඳුන්වා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කරපු සම්මානිත මහාචාර්ය සෑම් කරුණාරත්න මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම එදා මෙදා අද දක්වා තාක්ෂණය ගැන කතා කරන්න අපි ආරාධනා කරා පෞරුෂ වර්ධන උපදේශිකා අමාදිසානායක මහත්මියට. ඇයත් එකතු වෙනවා අපිත් එක්ක. ඒ වගේම මූල්‍ය සහ කළමනාකරණ උපදේශක බාහිර කතිකාචාර්ය සුගීශ්වර සිරිමාන මහත්මයාට අපි ආරාධනා කරා. ඔහුත් අද අපිත් එක්ක එකතු වෙනවා. අපි තිදෙනාවම ආයු බොහෝ වේවා කියලා මේ අවස්ථාවට පිළිගන්න. අද අපේ මාතෘකාව Facebook රස්තියාදුව. අපිට පරිගණකය ලැබෙන්නේ 1967. පරිගණකය ලැබිලත් කාලයක් ගියාට පස්සේ අපි අන්තර්ජාලයත් එක්ක Facebook ගනුදෙනු ආරම්භ කරන්නේ. මහාචාර්යතුමා, මුල්ම පරිගණකය ලංකාවට ලැබුණේ කොහොමද? ඒ ගනුදෙනුව ලංකාවේ අපේ අය පිළිගත්තේ කොහොමද? 1965 ආණ්ඩුව කාලේ ආණ්ඩුවෙන් කට්ටිය ඇහුවා ලංකාවට එක පරිගණකයක් ගන්න යනවා, කම්පියුටරයක් ගන්න යනවා. කාටද මේක අවශ්‍ය? මොන විශ්වවිද්‍යාලයට, මොන රිසර්ච් ඉන්ස්ටිටියුට් එකද කියලා. හැමෝම කිව්වා අපට ඒකෙන් අවශ්‍යතාවයක් නැහැ, මේ ඒක අපට අවශ්‍ය දෙයක් නෙමෙයි. එතකොට ANS කුලසිංහ කියලා ඉංජිනේරුවෙක් හිටියා. එයා හදපු එකක් තමයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව. ඒක තමයි ලංකාවේ ලොකුම සංස්ථාව. ඒකේ ඉංජිනේරු 270ක් වැඩ කරා, ආකිටෙක්ට්ලා 30 දෙනෙක් වැඩ කරා, මිනිස්සු 15,000ක් වැඩ කරා මේ 1960 ගණන්වල. ඒ මහත්තයා කිව්වා මේ මට කම්පියුටරයක් නැතුවම බෑ කියලා. එතකොට ආණ්ඩුවෙන් මිලියන් 2ක්, ඒ දවස්වල මිලියන් 2ක් කියන්නේ දැන් ඉතින් මිලියන් 200ට වැඩි කම්පියුටරයක් ගන්න. එතකොට එයාට කිව්වා හා අපි ඒක දෙන්නම්, ප්‍රතිපාදන සලස්වන්නම් ඒකක් ගන්න කියලා. එතකොට කුලසිංහ මහත්තයා, මම ඒ දවස්වල කැලිෆෝනියා යුනිවර්සිටි
University of California, Berkeley campus කියන විශ්වවිද්‍යාලයේ හිටියේ. ඒ මහත්තයා මට ටෙලිග්‍රෑම් එකක් එව්වා. අපි මේ කම්පියුටරයක් ගන්න යනවා. ඒක බලා ගන්න කැමැත්ත දන්වන්නේ කියලා. මම මේ දවස්වල විශ්වවිද්‍යාලයෙන් අස්වැලා ඇමරිකාවට ගිහිල්ලා හිටියේ. නමුත් මට එන්න අවශ්‍යතාවයක තිබුණා. මම නිකන් විහිළුවට වගේ කිව්ව එක්කෙනෙකුට මේ මට යුනිවර්සිටි එකේ වගේ දෙගුණයක් පඩි දෙනවා නම් මං එන්නම් ඉංජිනේරු සංස්ථාවට කියලා. එතකොට ඒ ටෙලිග්‍රෑම් එකේම තිබුණා මේ විශ්වවිද්‍යාලයේ දෙන වේතනය වගේ දෙගුණයකට වැඩිය ගෙවන්න කැමතියි කියලා. මට එන්න අවශ්‍යතාවය තමයි මම ඉතින් අත් වශයෙන් මේ මහත්මයා මගේ මිත්‍රෙක් කිවට යා වයිසින් වැඩි මට මං ගරු කරන කෙනෙක් මං ඇවිල්ලා 1967 දී අපි මෙහි ඉන්ස්ටෝල් කරා කම්පියුටර් එකක්. ඒකෙන් විශාල වැඩ කොටසක් කරා. ඒකෙන් මං එකක් දෙකක් කියන්න කැමතියි. ඒක මගේ ෆේවරිට් සබ්ජෙක්ට් එක. අපි ඒ කම්පියුටර් ගත්තේ ඉංජිනේරු ඩිසයින්ස් වලටයි මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් කියලා මේ සාමාන්‍යයෙන් ඔෆිස් වල පාවිච්චි කරන දේවල්. අපිට වැඩ කරන අය 15,000 ඉරපුවාම ඒ කට්ටියට සල්ලි ගෙවන්න, කියන්නේ වේතනේ ගෙවන්න ලේසියෙන් කරන්න බෑ. සෙන්ට්‍රලයිස් නම්. ඉතින් අනිත් එක අපි ඒ දවස්වල එංගලන්තේ වගේ මිනිස්සුන්ට ගෙව්වේ සුමානෙට. එංගලන්තේ මාසෙන් මාසෙනේ වර්කර්ස්ලාට පඩි ගෙවන්නේ ඒ දවස්වල. සුමානෙට සිකුරාදා ඒකට සල්ලි දෙන්නේ. අපිත් ඒ ක්‍රමේ තමයි මේ කරේ. ඒක කරන්න අපි ඉස්ලාම ප්‍රෝග්‍රෑම් කළා. ඒ ප්‍රෝග්‍රෑමර්ස්ලා හිටියේ දැන් ලංකාවේ අපි මේ SLIT ආයතනයත් මෙයා කරලා දැන් IT ග්‍රැජුවේට්ස්ලා 25,000ක් විතර ඉන්නවා. දැන් ඒ දවස්වල හිටියේ ඒ කම්පියුටර් ගැන ගන්න 4-5 දෙනෙක් වගේ කට්ටිය විතරයි. ඒ කට්ටිය පාවිච්චි කරලා අපි එහෙම ප්‍රෝග්‍රෑම්ස් හදලා මිනිසුන්ට ගෙව්වා. අපේ වර්ක් සයිට්ස් තිබුණා 50ක් විතර. යාපනයේ ඉඳන් මිරිසට වෙනකම්ම සිවිල් එන්ජිනියරින් වර්ක් සයිට්ස් තිබුණා. එතකොට ඒ වැඩ කරන කට්ටියට ඒක ගන්නේ ඒ කම්පියුටරෙන් කරපු පළමු වැඩ. දෙවෙනියෙන් මම කියන්න කැමති එක තමයි අපි ඊට පස්සේ සිවිල් එන්ජිනියරින් ඩිසයින්ස් බිල්ඩින්ග්ස් හදුවා. කුලසිංහ මහත්තයා තමයි ඉන්ෂුරන්ස් කෝපරේෂන් බිල්ඩින් එක තට්ටු 20ක් විතර මම හිතා තියෙනවා. එතකොට දේශීය ආදායම්, පීපල්ස් බැංක්, ඒ වගේ ප්ලැනටේරියම් අලුත්ම නිර්මාණයක් ඒවා කරේ ඒ මහත්තයාගේ අනුදැනුම එයාගේ ඩිරෙක්ෂන් එක අනුව. ඊට පස්සේ අපි බිල්ඩින් එකක් හැදුවා ටෙක්නිකල් කෝලේජයකට තට්ටු 10ක බිල්ඩින් එකක්. ඒක සාමාන්‍ය ඉංජිනේරුවන්ට නිර්මාණය කරන්න මාස 2-3ක් යනවා. අපි එකට ප්‍රෝග්‍රෑම්ස් ලියලා හිටන් ඒක ඩිසයින් කරන්න ගියේ මිනිත්තු 16යි. ඊට පස්සේ අපි හිතුවා තව හොඳ දෙයක් කරන්න කියලා කළුතර චෛත්‍යයක් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒකට මොඩල් එකක් හදලා තමයි සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් ස්ට්‍රේන් කියනවා බලන්නේ මේක ශක්තිය ඇද්ද නැද්ද කියලා. ඒක චෙක් කරන අපි කම්පියුටර් එකෙන් ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වා. ඒක ඉතාමත්ම සංකීර්ණයි. අර මිනිත්තු 16න් ඩිසයින් කරපු බිල්ඩින් එක එහෙම කරපම මේක පැය 7ක් ගියාක ඩිසයින් කරන්න. ඉතින් ඒ වගේ දේවල් කරා අපි. ඊට පස්සේ හැමෝටම අවශ්‍ය දෙයක් වුණ GCO level විභාගයේ ඒ දවස්වල මාස 7කින්වත් රිසල්ට්ස් දෙන්න බෑ. ළමයි දෙසැම්බර් මාසේ විභාගයට ගිහිල්ලා හිටන් ජූලි අගෝස්තු වෙනකන් ඉන්නවා. ජූනි මාසේ තව එක්සෑම් එකක් තියෙනවා. ඒකටත් වාඩි වෙනවා. අරකින් ෆේල් වෙයිද දන්නේ නැහැ කියලා. අපි කිව්වා අපි මේක කම්පියුටරෙන් කරන්නම් අපට මාක්ස් දෙන්න. අපි සුමාන දෙකෙන් දෙන්නම් රිසල්ට්ස්. ඕනේ නම් සර්ටිෆිකේට්ස්ත් ඒකමම ප්‍රින්ට් කරලා දෙන්නා කියලා. අපේ printer එකට පුළුවන් 1500 lines per minute. ඒ කියන්නේ එක මිනිත්තුවකට lines 1500ක්. 1500 lines per minute. ඉතින් එහෙම කරලා අපි පළවෙනි දවසේ 360,000 360,000ක students-ලට computer results දුන්නා දවස් 13කින්. කොහොම තමයි පටන් ගත්තේ. ඒ දවස්වල දැන් ඔය Facebook කියලා කතාවට ආවට ඒ දවස්වල communication කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අපට
දැන් කොහෙන්ද සයිට් එකේ ඉඳන් ඉන්ෆර්මේෂන් ගන්න ඔය ටෙලිෆෝන් එකේ තිබුණ ප්‍රශ්න නිසා එම කරන්න බෑ. අතවසෙම කරුණු දෙකක් අනුව තමයි ඔය Facebook level එකට internet level එකට ආවේ. පළවෙනි එක තමයි ඒකට නිර්මාණය කරා graphical user interface කියලා GUI කියලා. ඔය පින්තූර බලන්නේ ඒ graphical user interface එක. දැන් අපේ computer එක graphical user interface කියලා තිබුණේ නැහැ. ඒ දවස්වල එහෙම එකක් තිබුණෙත් නැහැ. අනිත් එක තමයි speed of communication. Wireless communication, through the satellite communication, normal cables, even speeds adu. Ehina pinthura transmit karanna bæli isiyen. Ita passe me katte eka gathma diunu karala dan minissu me kadeeta gihilla ganne kesel gedinne ne gigabytes. Dan na megabytes ne ganne. Mata mechchara megabytes denna. කියලානේ. ඉතින් ඇත්ත වශයෙන්ම communication system එක දියුණු වෙච්ච එකයි. අනිත් එක තමයි ඒ graphical user interface. අනිත් එක තමයි දැන් ඕනෙම computer එකක් මෙයා කරන්න operating system එකක් ඕනේනේ. දැන් අපේ computer එක operating system එක ඒ දවස්වල වෙන එකට පාවිච්චි කරන්න බෑ. ඒ කට්ටිය පාවිච්චි කරන්න පටන් ගත්තා මේ පොඩි computers වල desktop computers ඒවට ලිව operating systems ඊට පස්සේ මේ ඔය telephone එක mobile communication ආවට පස්සේ ඒකට program එකක් ලිව්වා operating systems for mobile systems කියලා ඒකෙන් තමයි ඔය internet අරමියා දිගට ව්‍යාප්ත උනේ එතකොට ඒ speeds නිසා පින්තූර transmit කරන්න පුළුවන් අනිතක ඉන්ටර්නෙට් කියන එක නිකන් මිනිස්සුන්ට නිකන් දීපයක් නෙවෙයි ඒ ඉන්ටර්නෙට් එක ඒ දවස්වල ඇමරිකාවේ සිකියුරිටි සිස්ටම්ස් වලටයි පාවිච්චි කරේ අපාර්ට්මන්ට් කියලා හිටන් ඊට පස්සේ තමයි කාලයක් යනකොට මේක ඉතින් අර ඒක තියාගන්න බැරුව ඇතවසෙම ඒක ව්‍යාප්ත වෙනවා දැන් මේ ඔය අපි කරන ටෙලිෆෝන්ස්ද හැම දෙෙම it's contagious ඒක නිකන් අර measles එම වගේ මොකද්ද එකෙකුට හැදුනොත් තව එකෙකුට හැදෙනවා දැන් එක්කෙනෙක් මේ මොනහරි පින්තූරයක් බලනවා නම් අනිත් එක්කෙනා ඒක බලනවා it's contagious ඒක නිකන් බෝ වෙන රෝගයක් වෙලා එහෙම කරලා දැන් ඔය Facebook එක කතා කරන්නේ මොනතරම් මෝඩ වැඩද අපේ youngsters especially young girls කරන්නේ ඒ දවස්වල අපි එංගලන්තෙම ඉන්න කාලේ ඉගෙන ගන්න කාලේ එක් තිබුණා blind date කියලා. You date girls සාමාන්‍යයෙන් date කරන්නේ girls ආ දන්න කට්ටියනේ. එහෙමනේ අපි යුනිවර්සිටි එක ඉවලා සිකුරාදා යනවා දන්නේ නැති අය හම්බ වෙනවා blind dates. Very dangerous thing. දැන් ඒක කරන්න ඉතින් මේ යුනිවර්සිටිකේ හරි කිට්ටු හරිය දැන් මේක එහෙම නෑ ලෝක වටේ හැමෝටත් එක්ක you have blind dates and you can get into real difficulty මිනිස්සු හරි ළමයි හරි දන්නේ නෑ තමුන්ගේ ඉන්ෆර්මේෂන් ඔය මොනවා හරියකට දැම්මහම නිකන් කාක්ක වගේ වෙන කට්ටිය ඉන්නවා ඒ ඉන්ෆර්මේෂන් ගන්න ඒ ඉන්ෆර්මේෂන් අරගෙන මොකද it's a big business Selling data is big business and they do ekatiya karana tamunge permission nathuwa dan me api badu ganna gihama supermarket ekata ekata illena me telephone number ekata me telephone number ekata menna bill e dana price yes karana thank you for visiting how kohomada ekata eka gatte telephone number telephone company ekata ape නොම්බරේ දුන්නා ඒ අර ඇත්ත වශයෙන්ම ඒක ප්‍රයිවට් ඩීල් එකක් ඒක වෙන කෙනෙකුට විකුණන්න බෑනේ කොහොමද ෂොප් එකේ කට්ටියක ගත්තේ හොඳයි හොඳ තැනකද ඔබ තුමා මහාචාර්යතුමා අපේ සාකච්ඡාව අරගෙන ආවා අමා මහත්මිය දැන් මෙතුමා පුරෝගාමි වෙලා අපිට පරිගණකයේ ලැබෙන්නේ 1967 වර්ෂයේ මුල්ම වතාවට
ඊටත් පසු කාලීනව තමයි අපි අන්තර්ජාලයත් එක්ක ගනුදෙනුව පටන් ගන්න. ඒ ගනුදෙනුව මහා ලොකු ගනුදෙනුවක් බවට අදපත් වෙලා තියෙනවා. හැබැයි මම අර පූර්විකාවේදී සඳහන් කළා වගේ ඊට කලිනුත් අපි තොරතුරු හුවමාරු කරගත්තා. තොරතුරු හුවමාරු කර ගැනීමේ හරි ලස්සන ක්‍රමවේදයක් අපේ ඉතිහාසයේ තිබ්බා. අපි ඒ ඉතිහාසය මතක් කරමු. ඒක ගොඩක් හොඳ තැනකින් මට පුරුදු වේ පැත්ත තමයි ඉතිහාසයේ පැත්ත. අපි ජීවේ ආරම්භ වෙච්ච දවසේ ඉඳන්ම විශාල මොලයක් තියෙන වානරයෝ කියලා තමයි මිනිස්සුන්ට කියන්නේ. ඉතින් අපිට තියෙන වෙනස තමයි සත්තුන්ට වඩා අපිට වියුක්ත චින්තනයක් තියෙනවා. හිතලා දෙයක් තීරණය කරන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ අතීත කතාත් එක්ක මම ලංකාවේ සත්ත්වය විතරක් කියන්නම්. රජ කාලේ අරගෙන බැලුවත් රජ කාලෙත් පණිවිඩ හුවමාරු කරගත්ත විදි තියෙනවා. රජ කාලේ මේ පණිවිඩත් වැරදිලා තියෙනවා. ඒ කියන්නේ රජුරෝ යුද්ධයෙන් දිනුවොත් කළු දුම් මේ සුදු දුම් කැරල්ලක් අපි එවන්න. රජුරෝ පැරදුනොත් අපි එවන්නේ කළු දුම් කියලා. ඔබ දන්නවද එක සොල්දාදුවෙක් විහිළුවක් කරන්න කියලා හිතාගෙන විසෝවරු හැමෝටම දැනගන්න රජුරෝ ඇත්තටම යුද්ධෙන් දිනුවා. නමුත් කළු දුම තමයි මේ උදාහැරියේ. ඒතර විසෝවරු හැමෝම හිතුවා අපේ රජතුමා දැන් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඉතින් අන්තක්පුරයක් ඉස්සර රජවරුන්ට තිබ්බා කියලා කියනවානේ. මේ සේරම බිසෝවරු ගලින් පැනලා මැරුණා. අදටත් තියෙන ඔය කුරුණෑගල පැත්තේ බිසෝ පැන්න ගල කියලා. ඒක සාහිත්‍යයේන එක තැන. ඊට කලිනුත් ගොඩක් තියෙනවා. හරිම ලස්සන පොතක් කවියක් මම කියන්නම් දුලාශි. ඒකත් වැරදි තොරතුරක් ඇත්තටම. සුදුසුදු කවි පොතේ අඳිරි අතුරුදහන් වෙනකොට අඳිරි ආපහු මේ එන්නේ නැහැ කියන එක අඳිරිගේ බිරිඳට ඒත්තු ගන්නන්න ඕන වෙනවා ගමේ මිනිස්සුන්ට. නමුත් ඇය හීන් මැණිකයගේ නම අලුත් පරම්පරාව මේවා දන්නවද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේවා ස්පර්ශ කරනකොට අපිට අනිත් කෙනා ගැන දැනෙනවා. ඉතින් එතනදී එක මේ හීන් මැණික කියනවා නෑ නෑ එයා කවදා හරි එයි. අදටත් අපි එහෙම බලන් ඉන්න කාන්තාව ඕන තරම් ඉන්නවනේ එයා. එහෙම බලන් ඉන්නවා. ඉතින් එහෙම එයාගේ හිත වෙනස් කරන්න හරි ලස්සනට කවියක් කියනවා කෙනෙක්, එගමී කෙනෙක්. මං තාලෙට කියන්නද නිකන් කියන්න? ගයන්න ඔබට පුළුවන්. ගයන්න අපි අවස්ථාව දෙන්න. සෝදන කොට උදේ මම ළිඳ ළඟ මූණ ආවාරි දිගේන අර මිනිහා චීන දුටුවලු ඔහුෙහිදී අඳිරිගේ මල සෝන අහක දමන්නද ඇගේ කියමන කෝම. ඒ කාලේ මේ රටේ ඔය රෙදි අරගෙන ගිය චීන මිනිස්සු ඔළුවෙන් තියාගෙන ගමෙන් ගමට ගියා. මෙතනදී අපිට අතීතයේ ආර්ථික රටාව හොයන්නත් පුළුවන්. හරිම ලස්සනයි මේවා මේ ස්පර්ශ කරලා ඇතුළට යනකොට. එතනදී ඇත්තම කියන්නේ අඳිරි මැරෙන්නේ නැහැ. ඊට පස්සේ දවසක අඳිරි එනවා වෙස්සලාගෙන මේ ගමට. ඒ වෙනකොට හිම්මැණිකේ වෙන කෙනෙක්ට බහ දීලා ඉවර මේ තුන්දෙනා එකට හැදෙන්නේ. හරි ලස්සන කතන්දරයක් මේක කල්පිතයක් වුණාට භාවමය බුද්ධිය අවදි කරන්න හොඳ කතන්දරයක්. ආයෙමත් ওই විදිය කෙනෙක්ගේ කුපිතය කෝපය අවදි කරපු තැනක් පේනවා. අඹ යහලුව පොතේ නෙමෙයි මඩුල් දුව පොතේ අජිත්ගේ කුඩම්මා ගැන ඇද කරලා පෙන්නනවා ළිඳ ළඟ ගෑනු ළමයි කාන්තාව ගමි. ඒකෙදී අජිත්ට තරහ යනවා. මේ කියන්නේ ජින්නා උපාලිට තරහ යනවා. ඒක නිසා එයා ගහනවා අර එක්කෙනෙකුට මේ ගහනවා. මහා කලබල ගොඩක් මේ කතාවෙත් කියන. ඉතින් මේවා කියවලා බලන්න. ඒ වගේම ඊට පස්සේ අපිට එන මේ කතන්දර තමයි මට හොඳට මතකයි. මම ඈත ගමක කෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කේ කුස්ගම කියලා පුංචි ලස්සන ගමක් තියෙනවා, පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ. එහෙට කෝල් එකක් ගන්න ඕන වුණාම දුලාශි කොළඹට. ඒ කෝල් එක ගන්න ඉන්නේ මගේ අප්පච්චිගේ නංගිලා හැම වැඩ කරන්නේ තැපැල් කන්තෝරුවේ. එතකොට ඒගොල්ලෝ තමයි තැපැල් ස්ථානාධිපතිලා. ට්‍රංක් කෝල් කියලා කියන්නේ උදේ 8ට කොළඹට කෝල් එක බුක් කරාම හැන්දෑවේ තමයි එළි ඒ කෝල් එක එන්නේ නේද සර්? එතකොට ඒ එන ගමේ හැමෝම යනින් එනින් ගමන් අද මොකද මෙතන? ඇයි මේ කියලා අහගෙන යනවා. එතකොට හැමෝ එතකොට කියන්නෝ නෑ මේ දුව කෝල් එකක් දෙනවා කිව්වා. 4ට තමයි අර බුක් කරපු කෝල් එක එන්නේ. මට තාම මතකයි හුළුගඟ කෝල් බොක්ස් කිව්වහම අන්න ට්‍රංක් කෝල් එක එනවා කියලා කියන්නේ. හැන්දෑවට අර ආපු කෝල් එක මොකද්ද කියලා මුළු ගමම දන්නවා. හරිම මේ කියන්නේ කිසිම පුද්ගලිකත්වයක් තිබුණ නැති වුණාට එක එක්කෙනා හරි ලස්සනට බැඳිලා හිටියා. ඔබ කිව්වා හරි. ලීලයි, කමලයි, චම්පයි, රේකයි, බානුමති, නයනයි, සඳ රේකයි,
දියගෙන යාමට එනලින්ද මේකයි මේලින්ද ළඟ නිතරම අවිවේකයි. ඉතින් සාමාන්‍යයෙන් කාන්තාව තොරතුරු හොමාරු කරගන්නවා වැඩි. සමහර තොරතුරු ඒගොල්ලෝ හිතලා නිර්මාණය කරගන්නේවත් තියෙනවා. සමහර තොරතුරු එහෙම නිර්මාණය එහෙම හිතලා නිර්මාණය කරන්නේ නැහැ. කොහොම වෙතත් මනස සම්බන්ධ කතා කරන කෙනෙක් විදියට මම කියන්න ඕනේ අපි මිනිස්සු හැමෝම රංචු ලැබියාවක් තියෙනවා. අනිත් සත්තුන්ට නැති හරිම ලස්සන දෙයක් අපිට තියෙනවා හිනා වෙන්න පුළුවන්. හිනාවකින් ඕනේ කෙනෙක් වශී කරගන්න පුළුවන්. ඕනේ කෙනෙකුට ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්. ඕනේ කෙනෙකුට තමන්ගේ ලෙන්ගතුකම කියන්න පුළුවන්. ඉතින් ඔබ අහන විදියට මේ තාක්ෂණයේ දියුණු වෙලා එනකොට කොහෙද Facebook එක හරහා hina වෙන්නේ? කොහෙද අන්තර්ජාලය හරහා hina වෙන්නේ? දැන් ඔබ මට කිව්වොත් මේ ගහක තියෙන කොළයක්, මේ මැදිරියේ තියෙන ගහක කොළයක් මට අතගාලා ඇත්තට මේකේ මෙලෙක දැනගන්න පුළුවන්. ඒකේ රළු ගොරෝසු බව දැනගන්න පුළුවන්. ඉතින් ඔබ අපි තොරතුරු හොයනවා කියලා අන්තර්ජාතියෙන් මේ ජාලයෙන් මේ කොළය ගැන හෙව්වොත් අපිට පේන්නේ වීදුරු තිරෙන් කොළයක් විතරයි. සුවඳ දැනෙන්නේ නැහැ, ස්පර්ශය දැනෙන්නේ නැහැ. එහෙම දැනෙන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ගේ හදවතේ සියුම් තත් පිරිමදින්න බෑ මුහුණු පොත හරහා. ඒක කරන්න නම් අපි එකිනෙකා ලං වෙලා ඉන්න ඕනේ. මම ඔබට ඊළඟ වටේදී කියන්න මේ මුහුණු පොත නිසා අඬා වැටෙන ජීවිත, කඩන් වැටුණු ජීවිත, වැළපෙන ජීවිත සහ සියල්ලම අහිමි කරගත්ත ජීවිත විශේෂයෙන් සියද විහානි කරගන්න තැත් කරපු අය පවා මම දන්නවා. මං මගේ විෂය ඒ සම්බන්ධයෙන් නිසා මං ඒ ගැන දන්නවා. ඉතින් මම ඔබට කියන්නේ ඉතාම හොඳ මාතෘකාවක් ඔබ මේ වැඩසටහන හරහා කරගෙන යන්නේ. හොඳ සහ නරක දෙකම ඕන එකක තියෙනවා. දැන් කැවුම් හොඳටම රහයිනේ. ඒ වුණාට කැවුම් හොඳටම රහ වුණාට ගොඩක් කන්න බෑ. කෑවොත් දිය වැඩියාව හැදෙනවා. ඊට වඩා වෙන කෑමක් වුණත් එම ඕන කෑමක් එහෙමයි, ඕන ඇඳුමක් එහෙමයි, ඕන චර්යාවක් එහෙමයි මිනිසුන්ගේ. ඉතින් සත්තුන්ට නැති මිනිසුන්ට තියෙන මොලේ කල්පනා කරලා මේක අපි හැමතිස්සෙම හිතන්න ඕනේ සත්කම් පිහියක් වෛද්‍යවරයෙකුට හම්බුනොත් කෙනෙකුගේ ජීවිතේ බේරන්න පුළුවන්. ඒ සත්කම් පිහියම අපරාධකාරයෙක් අතට ගියොත් ඒ කෙනාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. වැරද්ද පිහිය නෙමෙයි, ඒක පාවිච්චි කරන කෙනාගේ අතේ තියෙන. ඉතින් මේ අන්තර්ජාලය සහ මුහුණු පොතත් හරියටම තියුණු සත්කම් පිහියක් වගේ පාවිච්චි කරන කෙනා බලන්න ඕනේ. මේකෙන් මං කෙනෙක්ව නසනවාද, කෙනෙක්ව ජීවත් කරවනවාද කියලා. එතකොට සුගීශ්වර මහත්මයා, ලංකාවේ අන්තර්ජාල ආරම්භය ගැන මේ ව්‍යාප්තිය ගැන ඔබතුමාගේ අදහස සහ ඒත් එක්කම අදහසත් එක්කම අපි පැහැදිලි කරමු මේ අත්දැකීම ගැන. ඔව් ගුඩාශේ, මම මේකට මාතෘකාවට ප්‍රවේශයක් ලබා ගන්නම් ඉස්සෙල්ලම මේ පරිගණකය කියන එක. පරිගණකය කියන්නේ අපිට මේ ස්පර්ශ කර හැකි දෙයක්. ඇත්තටම අපි මේ සරලව හිතුවොතින් කලගෙඩියක් අපිට අල්ලන්න පුළුවන්. කලගෙඩිය ඇතුළේ තියෙන්න පුළුවන් වතුර. වතුර අපිට ඕන දෙයක්. නමුත් කලගෙඩිය ඇතුළට රා දැම්මොතින් ඒක කෙනෙක් බනින්න ඕන, බනින්න පුළුවන්. ඒකෙහිඳ අපි කලගෙඩියත් එක තරහ වෙලා වැඩන්නේ නැහැ ඇතුළේ තියෙන දෙයට. මේ පරිගණකය සහ මෘදුකාංග කියන්නේ ওই වගේ දෙයක්. කලගෙඩිය ඇතුළේ තියෙන දේ මෘදුකාංග සහ කලගෙඩිය අපි පරිගණකය කියලා බාරගත්තොත් ඇත්තටම පරිගණකය ලංකාවට කරුණාසර් කිව්වා වගේ ඒම නිසා අපි අද පුදුම තැනකට ඇවිල්ලා තියෙනවා. අපි ධනාත්මකව බැලුවොතින් අද අපි මෙතන ඉන්නේ පරිගණකයට පින් සිද්ධ වෙන්නේ. ඇත්තටම මේ පරිගණකය ආවේ නැත්තම් මොකද වෙන්නේ දුලාශි? අපි ගාව අපි එදා ලිව්වේ වැලිපිල්ලේ. වැලිපිල්ල අපිට කොහෙවත් ගෙනියන්න බෑ. අපි පන්සලකට ගිහිල්ලා හාමුදුරු කෙනෙක්ගෙන් එක වැලිපිල්ල ලිව්වා. ඇත්තටම පළවෙනි පරිගණකයත් කාමරයක් පිරීලා තිබුණයි කියලා තමයි මම ෆොටෝවල දැකලා තියෙන්නේ. ඒක කොහෙවත් ගෙනියන්න බෑ. අපේ ඒ අධ්‍යාපන ඉතිහාසයත් පරිගණකයත් එක විදිහටම තමයි විකාශනය වෙලා තියෙන්නේ. අපි හොඳට හොයලා බැලුවොත් පරිගණකය පුංචි වෙලා ඇවිල්ලා අද අල්ලක් පිරෙන ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ඉතිහාසයේ බැලුවොත් අපේ අධ්‍යාපන ක්‍රමවේද ඒ පටන් ගත්ත තැනෙන් 40 ගණන්වල මොකද්ද කඩදාසි හඳුන්වලා දෙන වෙලාවේ ගුරුවරු කොළඹට ආවලු. ඇයි මේ වගේ වැඩ කරන්න කියලා. ඇයි මොකද මහ පොළොවේ ලියනකොට අපේ ඇඟිල්ල පොළොවේ ගෑවිලා මේ යුනිවර්ස් එකට කනෙක්ටඩ් වැඩක් අපි කරලා තියෙන්නේ. මේ કૃતિමව හදපු කඩදාසිවල දරුවන්ට ලියන්න දෙන්න එපා කියලා විශාල විප්ලවයක් තිබිලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට මේ වෙනස්කම් වලින් හුදකලා වෙලා ජීවත් වෙන්න පුළුවන්ද? රටක් වශයෙන්, පුද්ගලයක් වශයෙන් එහෙම කරන්න බෑ. ඇත්තටම අම්මා කිව්ව විදිහටම මේ හැමදේම දනරින තියෙනවා. ඒකේ ඇත්තට මේ පාලන වාරණ හැමදේම තියෙන්න ඕන හැමදේකම. අපි ඊට පස්සේ කල්පනා කරලා බැලුවොත් මේ පරිගණකය දැන් අද පුංචි වෙලා ඇවිල්ලා මයික්‍රෝ චිප් එකක් තැනටම ඇවිල්ලා තියෙනවා.
ඒක මයික්‍රෝචිප් එකකින් අපි හිතන වගේ වැඩ කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෘදුකාංග බැලුවොතින් අපි හිතන හැම දෙයකටම මෘදුකාංගයක් ඇවිල්ලා තියෙනවා. මේ මෘදුකාංග අපේ හුඟාක් දේවල් අපිට පහසු අපි හිතන අපිට ඉතා වැදගත් වෙන කරුණු කාරණා තෝරා බේරා දෙන්න පුළුවන් ශක්තිමත් මෘදුකාංග බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපේ ලංකාවේ තත්ත්වය බැලුවොතින් අපේ ලංකාවේ වැටක් නැති රටක්. වැටක් නැති රටක් කියන්නේ හැම පරිගණකයක්ම හැම මෘදුකාංගයක්ම එනවා යනවා එක එක දේවල් වෙන රටක් අපි ජීවත් වෙන රට. ඉතින් ඇත්තටම වැට බැඳ ගන්න ඕන ගෙදරට. මොකද අම්මා තාත්තා අපි හැමෝටම පාලනයක් තියෙන්න ඕනේ නේද? මොකද අපි ගෙදරක පාලනේ අම්මා තාත්තා. ඒ වගේ ගමක ස්වාමින් වහන්සේ කෙනෙක් පොලිසියක් ඒ වගේ පාලන වාරණ තිබුණොත් විතරයි මේ එන දේවල් යන දේවල් වාරණයක් කරගන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ තත්ත්වය ගැන බැලුවොත් අපිට එහෙම වැටක් නැති නිසා හැමදේම එනවා. අපේ රටේ දේවල් එක එක විදිහට වෙනස්කම් වලට භාජනය කරනවා. සමහර ඒවා මෙහි පළපදියම් වෙනවා. සමහර ඒවා අපස්සට යනවා. අපි ඉදිරි කතාවටවල කතා කරලා බලමු. චීනේ වගේ රටවල් මේ වගේ දේවල් වලින් බේරිලා ඉන්නේ කොහොමද කියලත්. ඇත්තටම චීනේ මේ ලෝකේ පාවිච්චි කරන ඔයා හඳුන්වා දීපු මාක් සකම්බර්ග්ගේ Facebook එක චීනේ ඔපරේට් වෙන්නේ නැහැ. චීනෙට ගේන්න බෑ. ඒ මොකද ඒ රටට ඒ රටේ සංස්කෘතියට ඒ රටේ අධ්‍යාපන ක්‍රමවේදයට හරියන දේවල් ඒ රට හදලා ඒ රටේ පාවිච්චි කරන්නේ ඒවා විතරයි. බොහෝ රටවල් තියෙනවා Facebook වාරණය කරද විදිහ. ඔව්. ඒ කියන්නේ ඒ රටවල් වල වැටවල් තියෙනවා දුලාශි. අපිට වැටවල් නැහැ ඇත්තට. මේකින්ද අපේ දරුවන් මොනවද කරන්නේ මොනවා ෆෝන් එකක් අතට ලැබුණොත් මොකක් වෙයිද කියලා අපි කවුරුත් දන්නේ. අද හැම දෙමව්පියෙක්ම කල්පනා කරන්නේ අපේ දරුවන්ගේ අනාගතේ මොනව වේද පරිගණක නොදී බෑ දුන්නොත් මොකද වෙයි කියලා. ඇත්තටම අපි ඉදිරි වටවල කතා කරලා බලමු ගුණාශි තවදුරටත් මේ පිළිබඳව. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. 20:19 කාලාත්‍රේ කතාබහ. හොඳයි, අපි නැවතත් එකතු වෙනවා 20:19 කාලාත්‍රේ කතාබහත් එක්ක. අද අපේ මාතෘකාව, අපේ ප්‍රස්තුතය Facebook රස්තියාදු. මහාචාර්යතුමා, පරිගණකය ලැබිලා කොයිතරම් කාලයකද පස්සේද අපි අන්තර්ජාලය එක්ක ගනුදෙනු පටන් ගන්නේ? අපි කම්පියුටර් ඇත්තටම ඉස්සරෝම ලෝකේ කම්පියුටර් කැදේ 1945 වගේ කාලේ ලංකාවට කම්පියුටර් ගෙනාවේ 1967. අපිට කම්පියුටර් එක පරිගණකය ලැබෙනවා 1967. ඊට පස්සේ කොයිතරම් කාලයක් ගිහිල්ලාද අපි අන්තර්ජාලය අන්තර්ජාලය කියන එක ඉස්සරලා ඕක තිබුණා අන්තර්ජාලයක් නෙමෙයි. ඕක ඔය නෙට්වර්ක් එකක් ඇමරිකාවේ තිබුණා. ඒ කට්ටියගේ මිලිටරි වැඩවලට එහෙම ඒ කාලයක් යනකොට ඒක රිලීස් කරා අනිත් අයටත් පාවිච්චි කරන්න. අපිට ඉතින් ඉන්ටර්නෙට් වගේ එනකොට ගොඩක්ම පර්සනල් කම්පියුටර්ස් පාවිච්චි කරන පස්සේ තමයි මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අපි ගත්තේ. ඒ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ආවට පස්සේ තමයි මේ කම්පියුටර්ස් වලට ඒකයි ඒ ඉන්ටර්නෙට් කනෙක්ෂන් පර්සනල් කම්පියුටර් එක තමයි වැඩියෙන්ම දැන් ඔය ටෙලිෆෝන් එකේ කම්පියුටින් වගේ එන්නේ. ඉස්සරලා අපි තිබුණානේ පර්සනල් කම්පියුටර් සේවලින් තමයි මේ ඒක අපි අන්තර්ජාලය ලැබුවේ. ඔව්. හොඳයි. අමා මහත්මිය, එහෙම ලැබුණ අන්තර්ජාලය විවිධ ක්‍රම ඔස්සේ වැඩි දියුණු වෙලා අද සෝෂල් නෙට්වර්කින් තාක්ෂණය ඔස්සේ වැඩි වෙච්ච Facebook අර ආරම්භයේදී මං කිව්වා වගේ අපේ නිදහස සීමා කරනවා. අපි මතක් කරමු එදා ඉතිහාසයේ ඉඳලා මුලින්ම ඔබ අන්තර්ජාලය අතපත ගන්නේ සාමාන්‍යයෙන් කොයි කාලයේ සිටද? මට තරුණ පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ පුතාලා දෙන්නාට අවුරුදු 18ක් විතර වගේ වෙන කාලේ මගේ ගෙදරට පළවෙනි පරිගණකය අරගෙන එනවා. ඒ කියන්නේ මීට අවුරුදු 10කට විතර වගේ කලින් ලොකු පුතාට ඒ වයස වෙනකොට
ඊට වඩා අවුරුදු 4ක් බාලයි චූටි පුතා. ඉතින් ඒ ගෙනාවත් මම්ම සහ සැමියා කතා කරගත්ත මේකේ තියෙන භයානකකම හින්දා සාලේ කොහේ ඉඳන් බැලුවත් අපිට පේන විදියට තිරේ හරවගෙන තමයි අපි මුල කාලේ පරිගණකය පාවිච්චි කරන්නේ. ඉතින් මන් ඇත්තටම දන්නේ නෑ දුලාශි මේ අම්මා ඩේටා කාඩ් එකක් ගේන්න කියනවා කනෙක්ෂන් එක තියනවාද කියනවා ලයිට් එකපත් වෙනවද බලන්න කියනවා මටත් ඇත්තට මේක ගැන ලොකු දැනුමක් තිබුණේ නෑ බහුතරයක් අදටත් එහෙම තමයි මේ කොළඹ නගරෙන් නම් පිට නමුත් සමහර අය මේකට ඇබ්බැහි වෙනවා සහ මේකට පුරුදු වෙනවා මෙතන තියෙන භයානකකම තමයි දුලාශි මේ මහාචාර්යතුමා කිව්වා වගේ මේක හරියට භයානක බෝ වෙන රෝගයක් වගේ දැන් ඔය සමහර මගේ රූපවාහිනී වැඩසටහන ඉවරනහම ගොඩක් අය කියන්නේ අපි FB එකේ හෙව්වා මේ මුකුත් නැහනේ එහෙම කියලා. ඉතින් පස්සේ දැන් මගේ කණ්ඩායම එහෙම එකකුත් පටන් ගත්තා. ඒකේ එක පැත්තක් හොඳ තියෙනවා. ඒත් මෙහිම එකක් තියෙනවා. මම ඔබට කිව්වා වගේ යන්තම් හඳේලිය වැටෙන හැන්දෑවක පවුලේ කට්ටියකට එකතු වෙලා ඉඳගෙන කතා කරන සතුට එහෙම නැත්නම් එක එක්කෙනාගේ හැඟීම් දැනෙන විදිය අපි මේ දුරකථනයක් මේවා කරගෙන ඉන්නකොට දැනෙන්නේ නැහැ මම මේ ගායක කණ්ඩායම තරහ වෙන්නේ නැත්තම් මම දන්නවා ඒගොල්ලෝ මගෙත් එක තරහ වෙන්නේ නැහැ කියලා ওই වයසෙම දරුවෝ මට ඉන්නවා දැන් ඔබ බලන්න මේ මම හරි අකමැති මේ ජංගම දුරකථන දිහා බලාගෙන ගායනා කරනකොට ඔබ දන්නවා මගේ මේකේ තියෙන බය පුතේ කොයි වෙලාවක හරි පුංචි ස්පර්ශයකින් ඔබේ තිරය මැකෙන්න පුළුවන් ඔබ සජීවි වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ කොච්චර භයානකයිද මේ තාක්ෂණියත් එක්ක ගනුදෙනු කරන එක. ඊළඟට ඔයාගේ මූණේ මුකුත් දේවල් දැනෙන්නේ නැහැ. ඔයා අවධානය යොමු කරගෙන ඉන්නෙම මේක දිහා බලාගෙන. එතකොට ඔයාගේ ඇතුලෙන් එන්න ඕනේ දේවල් දැනෙන්නේ නැහැ. දැන් ඔබ කිව්වා වගේ මිනිස්සු ගතිකයි. අනිත් වස්තුණුත් ගතිකයි. ඒක තමයි නන්දා මහලි මහත්මිය කියන්නේ. මට ඔබ එදා සඳ නෙමෙයි මෙදා මම ඔබ විද්‍යාසින් දැකපු සඳ. ඉතින් මේ එක දවසක අපිට ලස්සනට පේන දේ වෙන දවසක විනාශයක් වෙන්න පුළුවන්. ඉතින් Facebook එකේ ඇත්තටම මම වුණත් දානවා නම් දාන්නේ මේ මේකප් කරලා ඉන්න, කොණ්ඩේ ලස්සනට හදලා ඉන්න, ආකර්ෂණයක් හිතේ කියලා හිතෙන පින්තූරනේ. මගේ ජීවිතේ කඳුළු කතන්දර මම දාන්නේ නැහැ. මගේ ජීවිතේ මූණ කැත වෙලා, ඒ කියන්නේ උදේ නැගිට ගමන්, එහෙම නැත්නම් මිදුළු අතු ගගා ඉන්න ගමන් එහෙම දාන්නේ නැහනේ. එහෙම වුණාම ආකර්ෂණයක් නෑ. එතකොට දකින මිනිස්සු හැමතිස්සෙම හිතන්නේ මට තමයි මේක මුකුත් නැත්තේ. මේගොල්ලෝ අනිත් හැමෝම සන්තෝෂෙන් හිතන ඉන්නවා. එතකොට යා වෙන්නේ ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. විශේෂයෙන් මේ තරුණ දරුවෝ කිසිම හැඟීමක් නැහනේ පාරේ යනකොට කන් දෙකේ ඇබ ගහ ගන්නවා, ඔහේ යනවා. සින්දු අහන්නේ අලුත් සින්දුවක් අහන්න කිව්වොත් මේගොල්ලෝ ටික තේරෙන්නේ නැහැ. හරිම ලස්සන උදාහරණයක් මම මගේ ජීවිතෙම කියන්නම්. අර පරිසරයේ ජෛව විවිධත්වය පෙන්වන්න ඕන වුණා මගේ දරුවන්ට. ඉතාම අපහසුයෙන් දුම්රිය මැදිරි වෙන් කරගෙන අර ඔබ්සර්වේෂන් සෙලුන් කියන්නේ නැරඹුම් මැදිරිය වෙන් කරගෙන කොළඹ ඉඳන් බදුල්ලට ගියා දුම්රිය ගමනක්. මගේ සැමියා දරුව දෙන්නයි මා එතනින් ගන්නවා. අපි දැන් යනවා. දැන් යන්නේ දරුවන්ට මේ භෞතික පරිසරයේ වෙනස්කම පෙන්වන්න. දැන් ඉතින් යනකොට එක එක වෙනස් හරි ලස්සනයිනේ බදුළු දුම්රිය ගමන කිසි රෝකේ කිසිම රටක නැති ලස්සන ඉක්මනට වෙනස් වෙන පරිසර රටා තියෙන ගමන. සමාජ දේවල් මිනිස්සු වැඩේ විකුණන්නේ මිනිස්සු මේ සියල්ලම පරිසරයේනේ. ඒතර මිනිස්සු වෙනස් වෙන්නේ ආරයටත් වඩා පරිසරයෙන් දරුව වෙනස් වෙන්නේ. මේ දරු අපේ දෙන්නට දැන් මේ බලන්න පුතේ මේ බෝවිටියා මේම කිව්වා මේගොල්ලෝ බලන්නේ නැහැ. ඒගොල්ලෝ සින්දු මේ තරුණ කාලේ මම කියන්නේ බල 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 යන ගම අපිට මොකද බලන්න ඕනේ. දැන් මගෙන් අහනවා දුම්රිය මැදිරියේදී මම කියව බලන්න මේ කටුසර පඳුරු වලින් මෙන්න පුංචි ලඳු පැලෑවලට එනවා. දැන් මෙන්න සීත කාලේට ඔරොත්තු දෙන විදියට දිග පත්‍ර සහිත පැලෑටි. මම මේ කියන්නේ මම ඉගෙන ගත්ත සමාජ අධ්‍යයනෙනේ. දැන් යාමට එතකොට පේනවා මේ තියෙන මොකක්ද දැන් බලන්න ඕනේ. මේ මෙන්න මේ තෙත් කලාපේ ගස්, මෙන්න මේ ගස්. මෙතන මම කියව හරි දැන් අල්ලලා මට කියන්න. වට තෙත් කලාපේ ගහේ දැනෙන වෙනසයි, ඉදිකුම්බ ගහේ දැනෙන වෙනසයි, පුංචි අර ගෙඩියක් ඇල්ලුවාම දැනෙන වෙනසයි කියන්නේ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. අර ඔබතුමා කිව්වා වගේ ඇඟිලි තුඩුත් එක්ක මොලේ අපේ සංවේදක ස්නායු සම්බන්ධ වෙලා තියෙනවා. ඔය මේ 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 වයසේ දරුවෝ පාරේ යනකොට අතින් අල්ලගෙන යන්නේ ඇයි? ආදරේ කරන දෙන්න. ඇඟිලි තුඩු හරහා ආදරේ කාන්දු වෙන හින්දා. එහෙම නැතුව මේ එක එක සයිකොලොජි එකක් තියෙනවා. එතකොට අකුරු ලියනකොටත් පරිගණකයේ හසුරවනකොටත් ඒක අර මෙතුමා කිව්වා හරි ලස්සන කතන්දරයක් මේ කම්පියුටර් කියන එක භාෂාවක්. දැන් ගොඩක් අය ඇවිල්ලා කියන්නේ මට කම්පියුටර් පුළුවන්. මොනවද එතකොට පුළුවන්? මට ටයිප් කරන්න පුළුවන්. හැබැයි ටයිප් කරන්න පුළුවන් කියන එක කම්පියුටර් නෙමෙයි. ඒවා අර ඉස්සර කාලේ කන්තෝර වල තිබ්බ යතුරු ලියන ඒවා. ඉතින් හරි වැරදීම් හදා ගන්න විදිහක් නැහැ. මම ඔබට කියන්නේ තාක්ෂණිය වැළඳ ගන්න ඕනේ. හැබැයි තාක්ෂණියේ එකේ වහලෙක් වෙන්න එපා. අපි ඔරුවෙන් ගඟෙන් එගොඩ වෙන්න අපි ඔරු මේ
පාවිච්චි කරනවා නේ ඔරුවක් පාවිච්චි කරනවා. ඉතින් ගඟෙන් එගොඩුණාට පස්සේ අනේ මේක තමයි මම මේ එගොඩ වෙච්ච ඔරුව මේක නම් අතහැරලා දාන්න හොඳ නැහැ. කරේ තියාගෙන මේ යන්න ඕනේ කියලා ගියොත් සියලු සමාජ සම්බන්ධතා බිඳිලා අපි මානසිකව හුදෙකලා වෙනවා. මානසික හුදෙකලාව තමයි මිනිහෙකුට දරන්නම බැරි. ඔබ මේක අඩු වැඩි වශයෙන් ජීවිතේ විඳලා ඇති මම දන්නේ ඔබ තරුණ දරුවෙක් ඉඳලා ඒක විඳලා තියෙනවාද කියලා. මම නම් ජීවිතේ දැන් දශක පහක් ගෙවලා ඉවරයි. ඒක නිසා මම දන්නවා අපිට වැරදිච්ච තැන්. අනික සාහිත්‍යයක් නැහැනේ. දැන් ළමයෙකුට ලියුමක් ලියන්න කිව්වොත් එයා දන්නේ නැහැ ලියුම පටන් ගන්න කොහෙන්ද ඉවර කරන්න කොහොමද. දැන් අනිත් එක මේ අමුතු අර සිංග්ලිෂ් කියලා එකක් තියෙනවනේ. දැන් Facebook එකේ දානකොට උනක් දාන්නේ you are welcome කියනවා. මට ඒව නම් තේරෙන්නේ නැහැ. U අකුරක් දානවා, R අකුරක් දානවා, W අකුරක් දානවා, C අකුරක් දානවා. ඉතින් කවුද දන්නේ මේ යමක් එකතු කරන්න ඕනේ. දැන් Facebook එකත් එක්ක වෙනස් උපසංස්කෘතියක් නිර්මාණය වෙමින් යනවා. අපි සුගීශ්වර මහත්මයා සහ මහාචාර්යතුමා එකඟ වෙයි මේ කතාවට. අමා මහත්මිය මම බාධා කරන ඔබේ කතාවට. අද Facebook ඔස්සේනේ බොහෝ වෙලාවට මේ උපන්දින සුභපැතුම් යොමු කරන්නේ. යාබද නිවසේ කෙනාටත් සුභ උපන්දිනයක් කියලා කටින් කියන්න පුළුවන්කම තියෙද්දී Facebook ඔස්සේ සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. හැබැයි සුභ උපන්දිනයක් හෝ හැපි බර්ත්ඩේ කියලා නෙමෙයි. කොච්චර කෙටි වෙලාද කියනවා නම් HBD එච්චරයි. කෙනෙක් මිය ගියාම අපිට තරහ කෙනෙක් මිය ගියත් අපිට දුක හිතන අවස්ථාවල් හිත සැලන අවස්ථාවල් තියෙනවා. හැබැයි අද බොහෝ දෙනෙක් Facebook එක ඔස්සේ කෙනෙක් මිය ගියාම අඩුතරමින් මළගෙදරටවත් අවසාන වතාවටවත් දකින්න යොමු වෙන්නේ නැහැ. අවස්ථාව උදා කරගන්නේ නැහැ. RIP කියලා අකුරු තුනක් ඉංග්‍රීසි භාෂාවේ යොදන ඔබතුමිය කියපු කතාව හරි. ඉතින් ඔබ මම ඔබෙන් අහනවා දැන් ඔබට ආදරය කරන කෙනෙක් ඇතිනේ මේ ලෝකේ. එතකොට එයා මුණ ගැහිලා අනේ දුලාශී කියලා කවුරු හරි මම කියන්නේ පිරිමියෙක්ම කියලා නෙමෙයි දුලාශී ඕන කෙනෙක් ඉතාම ලෙන්ගතු ඔබව වට කරගෙන මෘදු ස්පර්ශයක් කම්මුල් දෙකට දුන්නොත් ඒ දැනෙන විදිහ කොච්චර වෙනස්ද මේ ඈත ඉඳන් මේ දෙන සුබපැතුමට වඩා. හැබැයි විශේෂයෙන්ම මේ හුදකලා බව තියෙන්නේ මේ නගර අතරේ හුදකලා වෙන එක. දුලාශි දන්න විදිහටම මම මනස සම්බන්ධවනේ කතා කරන්නේ. මම උනන්දු වෙන්නේ මේ බාහිරින් පේන රූප ගැන නෙවෙයි. මට දැන් මේ මැදිරියේ ඉන්න කොහොම දිහා බලලා මෙයා තරහ යන කෙනෙක්, මෙයාට ඉවසන්න පුළුවන් කෙනෙක්, මෙයා මෙහෙම කෙනෙක් කියලා එහෙම සරල දල අදහසක් ගන්න පුළුවන්. ඒ ගන්න එකේ වටිනාකම තමයි එයත් එක්ක අපි සංනිවේදනය කරන්නේ කොහොමද කියලා මම දැනගන්න ඕනේ දුලාශි. දැන් උදාහරණයක් විදියට තරහ යන කෙනෙක් එක්ක මමත් තරහ ගිහින් කතා කරලා බෑ. මම කතා කරන්න ඕනේ එයාගේ තරහ නිවෙන විදියට. දැන් කෙනෙක් තරහ ගිහින් ආවොත් මෙතන ඉන්න වෘත්තිකයන්ට මම කියන්නේ වාඩි වෙන්න කිව්වහම අර දුක يعني තරහ පිට කරන වේගය අඩු වෙනවා. තරහ කියන විදිය අඩු වෙනවා. මම හරිම ආසයි ඔබට කියන්න මේ අපේ ජීවිතවල බලන්න ওই හංස සංදේශයේ වගේ පණිවිඩ ගෙනියපුවානේ තියෙන දුලාශි. නමුත් මේ බත්තර මුල්ලට උඩින් අර හංස සංදේශය ගෙනියනකොට ඒ වර්ණනාව අහන්න ආසයිනේ. අහන්න ආසයි, කියවන්න ආසයි, බලන් ඉන්න ආසයි. දැන් එහෙම සංස්කෘතියක් නැති එක ඇත්ත. නමුත් අපිට මෙහෙම දෙයක් තිබිලා තියෙනවානේ. ඒ වගේම ලංකාවේ දැනට පිරිමියෙකුගේ ලස්සන කියලා තියෙන සින්දු එකම එකයි තියෙන්නේ මම දන්න විදියට. එතන ඉන්න මහත්තුරු දන්නවනම් තව එකක් තියෙනවා කියලා කියන්න. ගොඩක් කාන්තාවන්ගේ ලස්සන තමයි වර්ණනා කරලා තියෙන. ඒකට වෙන මනෝවිද්‍යානුකූල හේතුවක් තියෙනවා. ඒක තමයි අර ඈත කඳුකර හිමව් වරණේ සීත චන්දන ලපලු සෙවනේ. මේක කවුද කියන්නේ? ඉන්දියාවේ කතාවක් නේ මේක. නල සහ දමයන්ති කියන දෙන්න ප්‍රාන්ත දෙකක ජීවත් වෙන. ඒතකොට දමයන්තිට ඕන වෙනවා අම්මලා මේ යෝජනාව ගෙනාවාම ඇය රාජකුමාරියා ගිහිල්ලා මේ මිනිසයා කොහොම කෙනෙක්ද කියලා බලලා එන්න කියලා. ඇයි හංසයෝ තමයි යවන්නේ. හංසයෝ තමයි ගිහිල්ලා අර කුමාරයා මේ සඳැල්ලේ ඉන්නකොට ඒ බලාගෙන ඉන්න අයගලුනේ අවිල කියන්නේ රණින් කනවන් පුදුල් උරහිස් මෙච්චර ලස්සනයි සඳැල්ලේ මිනිතලාවේ තාරකා පිපෙනා වෙලාවේ කියලා අවිල කියනොත් එතකොට තමයි දමයන් හිතන්නේ එහෙනම් මම මෙයාව බඳින්න ඕනේ කියලා. ඉතින් Facebook වලින් දාන ෆොටෝ වලින් එහෙම තීරණය කරන්න බෑ. මගේ මං මට මුණ ගැහෙන ඕන තරම් අය අවිල කියනවා මම මෙයා දැකපු කෙනා නෙමෙයි මේ මැඩම් Facebook එකේ දැකලා තමයි මං හම්බෙන්න එන්න කියලා කිව්වේ. ඒතකොට හම්බ වෙන්නේ ඊටාම වෙනස් විදියකින්. මට තව වෙලා තියෙනවා නම් මගේ ඉදිරි පොත පුංචි ඔසරි මැණිකේ කියලා පොතක් ළඟදී මම ජනගත කරනවා. ඒකේ කතාව අඩු වැඩි වශයෙන් ඒක ඇතුලේ මමත් ඉන්නවා. ඒ කියන්නේ හැම මුළු කතාවම නෙමෙයි. ඒකෙදි එක පිරිමියෙකුට, නාගරික පිරිමියෙකුට ආදරේ හිතනවා ඔසරි ඇඳලා කොණ්ඩේ බැඳලා යන ගෑනු ළමයෙකුට.
ඉතින් මෙයා කියනවා මෙයා යා දිහාම බල 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 ඉන්නවා මේ මගේ කතාවේ විදියට ඔහු විවාහය අතෑරුණු කෙනෙක්. විවාහය අතෑරෙන්නේ තර ළමයා ගොඩක් සමාජ ජාල වෙබ් වලට සම්බන්ධ නිසා. මෙයා කියනවා මට ඔයාව මුණ ගැහෙන්න ඕනේ මං හිතනවා ඔයාත් එක්ක මට ඉදිරි ජීවිතයක් ගෙනියන්න පුළුවන්. ගෑනු ළමයා ඔහුව මුණ ගැහෙන්න යනවා. යන දවසේ අර ඔසරිය ඇඳගෙන යන්නේ නැහැ. එයා හිතනවා නෑ මං මේ සමාජයට ගැළපෙන විදියට යන්න ඕනේ කියලා මං මනස ගැන තමයි ඒකේ කතා කරන්නේ. ලෙගින්ස් ඇඳලා සංග්ලාස් දෙකක් නාලලට දාලා කොණ්ඩේ කඩාගෙන යනකොට අර පිරිමි ළමයා එහෙම් පිටින්ම කඩාගෙන වැටෙනවා. තවදුරටත් ඔහුගේ හිතේ ආදරේ රැඳෙන්නේ නැහැ. ඉතින් පළවෙනි දැක්මෙන් සහ ඒ කැමැත්තෙන් තමයි ආදරේ හිතෙන්නේ. ඒතර මුහුණු පොත හරහා මුණ ගැහෙන මේ හැමෝම තමන්ගේ හිත හංගගෙන තමයි එළියට දාන එක අපි මනෝවිද්‍යාවේ කියන්නේ සංරක්ෂණ ප්‍රයෝගයක් කියලා. සැබෑ ස්වරූපයෙන් ඔහු එළියට එන්නේ නැහැ. ඔහු හෝ ඇය එළියට එන්නේ නැහැ. ඒක නිසා හරි පරිස්සමින් මං හරිම ආදරෙන් මේ පුතාලා දුවලාට කියන්නේ ඔබ වගේ දහස් ගාණක් තරුණ දරුවෝ එක්ක මං ගනුදෙනු කරනවා. මේ හැම කෙනෙකුගේම ඍදුම පටන් අරන් තියෙන්නේ සමාජ ජාල මාධ්‍ය වෙබ් අඩ විහරහ. සමහර ගෑන් ළමයි අඬනවා මං එයා බඳින්න හිටපින්ද මං එයාට ඇඳුම් ගලවපු පින්තූරයක් ඇරියා. දැන් අපි දෙන්න අතරේ සම්බන්ධයක් නැහැ. එයා කියනවා මේක ෆේස්බුක් දානවා කියලා. කොච්චර දේවල් වලට එහෙම සම්බන්ධ වෙනවද? අඩුම වශයෙන් සතියකට එහෙම තුනක්වත් වෙනවා. උගත් නූගත් ප්‍රශ්නයක් මේකේ නැහැ. ඇඟලුම් ශේෂ්ත්‍රී, විශ්වවිද්‍යාල, රැකියා ශේෂ්ත්‍රී හැමතැන. ඉතින් ඒක නිසා එහෙම දෙයකට මුවහත් කඩුවක් උඩ ඉඳගන්න එපා. හොඳ උපදේශයක් ලැබුණා. සුගීශ්වර මහත්මයා, ලංකාවේ අන්තර්ජාල භාවිතය එදාට සාපේක්ෂව අද දැඩි ලෙස වර්ධනය වෙලා තියෙනවා. ඒ ගැන ඔබේ අත්දැකීම මොකක්ද? අන්තර්ජාලය කියලා බැලුවොතින් අපි ලෝක ජනගහනය පොඩ්ඩක් බැලුවොතින් ලෝක ජනගහනය මේ වෙනකොට බිලියන 7ක් විතර. මේ හැමෝම තමන්ගේ අදහස් කරුණු කොළවල ලිව්වොතින් දුරාශි මන් දන්නේ ගහක් ඉතුරු වෙයිද කියලා. හිතන්න ලංකාව ගැන අපේ ඉතිහාසයේ ඉඳලා ආපු අය ඒ ඔක්කොම දේවල් ලියලා තිබුණා නම් අද ඒ කොහේ කොච්චර ඉඩක් ඇයිද කියලා අපි දන්නේ නැහැ. ඒක නැවත භාවිතා කිරීමේ හැකියාව ප්‍රායෝගිකත්වය හිතන්නවත් බෑ. ඒ තොරතුරු දැනුම ඊළඟ පරම්පරාවලට යෑම ඒ වගේ විශාල ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තියෙන මේ තොරතුරු මේ දත්ත සන්නිවේදනය කිරීම. ඇත්තටම මේ අන්තර්ජාලය කියන එක රන් ඔටුන්නක් වගේ වැදගත් දෙයක්. මේකෙන් තමයි අපිට රජකම ලැබුණේ. මේකේ මේ තොරතුරු දාලා ක්ලවුඩ් එකේ තියලා මේ සර්වර්ස් වල තියෙන එකෙන් මේක වේගවත් වෙනවා. අපිට ඕනම තැනට එකපාරට යන්න පුළුවන්. පිටු 800ක පොතක දුරාශි ඕන පරිච්ඡේදයක් හොයාගන්න පැයක් විතර යනවා සාමාන්‍යයෙන්. හොයාගෙන ගිහිල්ලා දැන් අපි ඉන්ටර්නෙට් බ්‍රවුසින් කියලා බැලුවොතින් ඒක ඉතාමත් වේගවත්. ඉතින් මේක අපිට ඉතා වැදගත් දෙයක්. වැදගත් වෙන්නේ තොරතුරු හොයන කෙනා නිසා ඒව භාවිතා කරලා ඉගෙනගෙන ඒකෙන් දේවල් කරන අයට. සහ ප්‍රොෆෙසර් කිව්වා වගේ තොරතුරු වැරදි පැත්තට පාවිච්චි කරන කෙනෙකුටත් ඒක වැදගත්. ඒ ඩේටා හොයාගෙන කරුණු හොරකම් කරන්න. මම ඊට පස්සේ ඔබතුමියගේ ප්‍රවේශයට එන්නම් මේ මාක් සකම්බර්ග් ගැන. හැමෝම මේ හුඟක් අය මේ මාක් සකම්බර්ග්ගේ ඔටෝබයෝග්‍රෆි එක එයා ගැන කියවනවා. නමුත් ඔය කිසි තැනක ප්‍රසිද්ධ නැති කරුණක් තියෙනවා. ඇත්තටම මෙයා හාවර්ඩ් එකේ ඉන්න කාලේ මෙයා හරි තනි වෙච්ච කෙනෙක්. මෙයාට සමාජයක් තිබිලා නැහැ. මොකද හැමෝම කැන්ටින් වල ඕපන් ඒරියාස් වල හුඟක් එකට එකතු වෙලා ඉන්නවා. මෙයා තනි වෙච්ච කෙනෙක්. මෙයාට කතා කරගැනීමේ පර්සනලිටි එකක් නැති කෙනෙක්. ඒ වගේම එයාට මිතුරුකම් හැදෙන්නේ නැති කෙනෙක්. එයා හුඟක් තනි වෙලා ඉඳලා තියෙන. එයා ඇවිල්ලා හාවර්ඩ් එකෙන් ඩ්‍රොප් අවුට් කෙනෙක්. ඒ කියන්නේ ඩිග්‍රිය සම්පූර්ණ කරලා නැහැ. එයා බැලුවා මේ මට තියෙන ප්‍රශ්නේ. මම දැන් ඒකට හොඳම සාක්ෂිය තමයි ගිය අවුරුද්දේ 2018 ලංකාවේ වෙච්ච සිද්ධීන් වලට Facebook එක වගකීම ලීගලි වගකීම යනකොට Facebook එකෙන් සිංගප්පූරුවට ගෙනල්ලා සිංගප්පූරුවේ රජය ලංකාව වෙනුවෙන් පෙනී සිටියා. මොකද අපේ ආණ්ඩුවට එහෙම දෙයක් කරගැනීමේ හැකියාවක් නැති නිසා. එතෙන්ද කිව්වේ ලංකාවේ මේ වගේ වාර්ගික ගැටලු ඇති වුණොතින් Facebook එක වග කියන්න ඕනයි කියන එක තමයි සිංගප්පූරුවෙන් කිව්වේ. ඒකට මාක් සකම්බර්ග් ඇවිල්ලා මාක් සකම්බර්ග්ට හිටගෙන ඉන්නත් බෑ දුලාශ. ඒකෙන් හොඳටම ඔප්පු වෙනවා මෙයා මෙහෙම පර්සනලිටි එක නැති පුද්ගලෙක්. ආත්ම ශක්තියක් නැති පුද්ගලෙක්. එයා ඊට පස්සේ ඉඳලම ලීගල් ඇඩ්වයිසර් සහාය කරා. මේ හැම ප්‍රශ්නෙකටම ලීගල් ඇඩ්වයිසර්ස තමයි එයා යවන්නේ. ඒ කට්ටිය තමයි හොඳට උත්තර දෙන්නේ දැන් ඇවිල්ලා. ඉතින් මේ වගේ
රෝගියෙක්ගේ නිර්මාණයක් මුළු ලෝකෙම වැළඳගෙන. ඒ මොකද ලෝකෙ හුඟක් අයට කැමති මේ මේ වන් වේ කමියුනිකේෂන් වලට. ඒ කියන්නේ ටෙලිෆෝන් කෝල් එකකින් කෝල් එකක් අරන් කතා කරාම ටූ වේ කමියුනිකේෂන්. මගේ අදහස යනවා, එයාගේ අදහස එනවා, එතන තීරණයකට එන්න ඕන. මේ වන් වේ කමියුනිකේෂන් වලදී මගේ දේ දාලා පාඩුවේ ඉන්න පුළුවන්. ඒක හුඟක් මානවය කැමති දෙයක්. අවශ්‍ය නම් බ්ලොක් කිරීමේ පහසුකමක් තියෙනවා. පහසුකමක් තියෙනවා. ඉතින් Tamanට වැරදුනොත් හදාගැනීමේ ඔපචුනිටි එකක් තියාගන්න දෙයක් තමයි මේ වන් වේ කමියුනිකේෂන්. ඉතින් මේ මානසික රෝගියෙකුට තමයි මානසික රෝගීන් පේන්නේ. දුරාශි ලෝකෙ හැමයි. ඉතින් මාක් සකම්බර්ග් දැක්කා මේ යුරෝපයේ කිසිම මේ ගෙදර ඒ ගෙදරට සම්බන්ධ කමක් නැති මුළු ඇමරිකාවෙම කිසිම කනෙක්ෂන් නැති. දැන් ඒක හින්දානේ මේ ලයන්ස් ක්ලබ්, රොටරි ක්ලබ්, ටෝස් මාස්ටර්ස් මේ ඔක්කොම බිහි වෙන්නේ මේ සමාජ නැති තැනින් වලින්. ඒක හින්දා එයා ඒක පරිගණකයට ගෙනා මාක් සකම්බර්ග් මේ විදිය. දැන් ඕක අපේ ලංකාවට ආවට පස්සේ දැන් අමා කිව්වා විදියටම හරි ලස්සන දේවල් වෙන්නේ. ඒ කියන්නේ අපේ ගමේ ගොඩේ මේ කඩ පිළවල් වල තිබුණ දැන්වීම් පුවරු. ඒ කියන්නේ අපේ ඉස්කෝල ගිහිල්ලා එළියට එන දරුවෙක් ඉස්සෙල්ලම Tamanට කවුරු හරි හිතවත් කෙනෙක් හම්බුණ හැටිය අපේ ගමේ එතන ෆොටෝ එකක් ගහලා ගිහිල්ලා දැන්වීම් පුවරුව ගැහුවද? මට මේ මට බෝයි ෆ්‍රෙන්ඩ් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි හම්බුණා කියලා දැන්වීම් පුවරුවේ දැම්මද? තාමත් පළවෙනි ආදරයේ රහසක් විදිහට තියන් ඉන්න තනම් බුද්ධිමත් මිනිස්සු හරියට ලංකාවේ ඉන්නවා. ඒක බුද්ධිමත් දෙයක්. සහය මනෝමූලික කාරණාවක්. ඒක රසවත්. තමන්ගේ හිතත් එක ගනුදෙනු කරන රහස් පෞද්ගලික ජීවිතය තුළ තිබිය යුතුයි. අනිවාර්යයෙන්. සියල්ල සමාජගත කොට බෙදා හදාගත යුතු නැහැ. අනිවාර්යයෙන්ම. අනිත් එක දුලාශි මම කියන්නේ මේ අපි කවුරුවත් දන්නවද මේ අපිට හරියනම කෙනා මේ පළවෙනියටම හෝ දෙවෙනියට හෝ තුන්වෙනියට හම්බුණා කියලා. මොකද්ද තියෙන සාක්ෂිය ඒක? ඒක ඒ තීරණේ ගන්න. මොකද ඒ ෆොටෝ එක දෙන්න දැම්මම මම මේකට හොඳම ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. මම සමාගම් වල මම ඉන්ටර්වයු පැනල් වලට යනවා ගුරාජ්. ඉතින් ලොකු ලොකු තනතුරු වල ඉන්ටර්වයු පැනල් වලට ගියාම මම කියනෝ මේ මානව සම්පත් කෙනෙකුට පරිගණකයක් ගෙනල්ලා තියාගන්න කියලා. මේ අවසාන ඉන්ටර්වයු එකේදී මම කියන්නේ CV එක එයා ගන්නකොට මේ නම Facebook එකේ ගහන්න ඕන. ගහලා පැනල් එකටම පෙන්වන්න ඕන. පස්සට දිගටම ගිහිල්ලා බලනවා මේ සීනියර් මැනේජර් පොසිෂන් ෂර්ට් එක නැතුව ඇල දොලේ කන බොනේව දාලා තියෙනව නම් මං කියන්නේ විනා වෙලාව නාස්ති කරන්න එපා. මොකද කම්පැනි රෙපියුටේෂන් එක ගෙනියන්න බෑ. එයා උඩුකය නිරුවත්ව තැන් තැන් වල කන බොන දේවල් Facebook එකේ දාන කෙනෙක් නම් ඒ කම්පැනියට හරිමදි. මොකද මේ Facebook එක හොඳ පැත්තට මම පාවිච්චි කරනවා. හොඳ කම්පැනිස් වලට කෙනෙක් හයර් කරද්දී අපිට දැනගන්න බෑ මෙයා සර්ව සම්පූර්ණ කොහොම කෙනෙක්ද කියලා. මොකද ක්වොලිෆිකේෂන් තියෙන අය කම්පැනි වලට අරගෙන අපි හොඳට දඬුවම් විඳලා තියෙනවා. අපි ගන්න ක්වොලිෆිකේෂන් වලින් නෑ හොඳටම දන්න. ඒ ක්වොලිෆිකේෂන් වලින් අරගෙන වැඩ කරගන්න බෑ. මානසික ප්‍රශ්න, සයිකොලොජිකල් ඇටිටියුඩ් ප්‍රශ්න, ඒවා නිසා සයිකොලොජි ඇන් ඇටිටියුඩ්ස් කියන එක බලන්න හොඳම තැන තමයි අමා. ඔයා කවදාවත් ඩිස්කරේජ් කරන්න එපා Facebook account එක. මොකද එතනින් පස්සේ එයාගේ චරිතය ඔක්කොම එළියට ඇවිල්ලා තියෙනවා. ඉතා වැදගත්. කම්පැනියට හොඳම තීරණය ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි චරිත සහතිකයක් ලබා ගත්තේ එදා රැකියාවට යන්න ගමේ ග්‍රාම සේවක මහත්මයාගෙන්. හැබැයි අපි නොදැනුවත්ව ඔබතුමා මේ ඉස්මතු කරේ අද සාකච්ඡාවේ හොඳම තැනක් අපි අපේ චරිත සහතිකය ලෝකෙට පේන ලියා ගන්න අන්තර්ජාලය ඔස්සේ මුහුණු පොතේ. ඒ කියන්නේ මේ ඒක දුලාශි මම කියන්නේ මිලියන 22කට එළියට දානු නෙමෙයි බිලියන 7කට එළියට දානවා. ඒ කියන්නේ ලෝකෙ කොහෙවත් ගිහින් ජොබ් කරන්න බෑ. හරි සරලයි අම්මා. ඔව්. හරි සරලයි. අට එක විනාඩියක් දෙන්න. ඒකේ දුලාශි ලේසිම ක්‍රමය තමයි ඔබ වගේම මමත් මේ සම්මුඛ පරීක්ෂණවල වාඩි වෙලා ඉන්න නිසා මම කියන්නේ ඔබව හඳුනා ගන්න හොඳම ක්‍රමය ඔබේ යාළුවන් හඳුනා ගන්න එක. පවුල පුද්ගලයා පවුල සමාජය සහ මිතුරු කණ්ඩායම් කියන එක හරි වැදගත්. එතකොට මමත් ඔය ඔබගේ උපකාරෙම පාවිච්චි කරලා මං අහනවා ඔයාලට Facebook account එකක් තියෙනවද? මමත් මේ මේක ඉන්නවා නะ. ඔව් කියව ගමන් මං කියන නම කියන්න කියලා කිව්ව ගමන් දාලා එතකොට අර ඔබ කිව්වා වගේම තැඹිලි ගෙඩියක් අතේ තියාගෙන දිය ඇල්ලක් ළඟ වටේ කොළ දාගෙන බෝතල් දාන ආයි ගාගෙන ඒ වෙලාවේ මම මේ අපේ මගේ අපේ තියෙනවා කලින්ම ලකුණු කරන ක්‍රමයක්. ඒ ක්‍රමෙන් කියලා නෑ රිජෙක් කරන. ඒ වගේම තවත් ක්‍රමයක් දැන් මෙතනින් එහාට මේක අනුගමනය කරයිද දන්නේ නැහැ කට්ටිය. අපි ඔහුව කැමරා මගින් නිරීක්ෂණය කරනවා. ඒ කැමරා මගින් එනකොට එක එක තට්ටු ඔබත් මේකට මූණ දීලා ඇති. එක එක තට්ටුයි අපි දාලා තියෙනවා එක විදිය දේවල්. එක තැනක අපි දානවා අඩ නිරුවත් ගෑනු ළමයෙක්ගේ පින්තූරයක්. පඩිපෙළ නැගලමයි එන්නේ කියන්නේ මේ අපේක්ෂකයාට.
ඒක එනකොට බලනවා පඩි අතන ගෑන ළමයාගේ රූපේ දකින්නට ඔහුගේ හැසිරීම කොහොමද? කැස්සිරා බලන් ඉන්නවාද? එතකොට අර කියනවා වගේ විදායක මට්ටමේ නිලධාරියෙකුට බෑ ගෑනු සිරුරක් ඉස්සරහා කලබල වෙන්න. ඔහුට හොඳ මානසික සංවරයක් තියෙන්න ඕනේ. නැත්තම් ආයතනය ගෙනියන්න බෑ. මේ ක්‍රමයේම අපි එක එක විදියට පාවිච්චි කරනවා උපක්‍රම විදියට. හොඳයි. දැන් අන්තර්ජාලයේ එහෙමත් නැත්නම් Facebook භාවිතාවේ ඍණාත්මක පැත්ත අඩුපාඩු ගැන අපි කතා කරා. හැබැයි සුගීෂවර මහත්මයා එකඟ වෙයි මාත් එක්ක මාක් සුකර්බර්ග් කොයි තරාතිරමක කොයි මට්ටමක ඉඳලා Facebook එළි දැක්වත් ඔහු අද වන විට ලෝකයේ වයස අවුරුදු 35ට අඩු බිලියනපතියන් අතර ප්‍රමුඛස්ථානයේ ඉන්නවා. ඔහුගේ හඳුන්වා දීම හරියට තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් භාවිතා කරන පිරිසකුත් ඉන්නවා. හොඳ උදාහරණ තියෙනවා අන්තර්ජාලය භාවිතා කරලා කරන වෙළඳාම් සඳහා කඩකුලියක් වැය වෙන්නේ නැහැ. සේවක දායකත්වය අඩුයි. නමුත් උපයා ගැනීමේ හැකියාව වෙනත් ව්‍යාපාරවලට වඩා සාර්ථකයි. අපි කතා කරමු අන්තර්ජාල භාවිතයේ හොඳ පැත්ත ගැන. මහාචාර්යතුමා, ඔබතුමා වසර ගණනාවක් තිස්සේ දරුවන් ඇසුරු කරලා තියෙනවා විවිධ තරාතිරම්වල විවිධ බුද්ධි මට්ටම්වල පුද්ගලයන් ඇසුරු කරලා තියෙනවා. අන්තර්ජාල භාවිතය ධනාත්මකව කරන්නේ කොහොමද අපි? අන්තර්ජාලයේ නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒකෙන් තියෙන දැන් අපි මේ නරක දේවල් ගැන කතා කරන එක සුළුම සුළු ප්‍රමාණයක්. දැන් අන්තර්ජාලයේ අන්තර්ජාලයට කනෙක්ට් වෙන්නේ නැතුව දැන් කිසිම රටකට බෑනේ දියුණු වෙන්න. දැන් අපේ රටේ මේ විශ්වවිද්‍යාල තියෙනකොට අපි මේ කම්පියුටර් සයන්ස් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ග්‍රැජුවේට්ස්ලා හැදුවා නිකන් 100-200 කියලා. නමුත් අපේ රටට දියුණු වෙන්න බෑ. අපි හිතුවා අවුරුද්දකට IT ග්‍රැජුවේට්ස්ලා 1000-2000 ඕනේ විතර ඕනේ කියලා. අපි හිතුවා අපි ආයතනයක් මෙයා කරන ඒකෙන් 1000ක් බිහි කරන්න 150ක් කියලා අපි පටන් ගත්තා ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියලා. ඒකෙන් අද වෙනකොට අවුරුද්දකට උපාධිධාරියෝ IT උපාධිධාරියෝ 1200කට වැඩිය ඕනෙම දෙයකට අපි කොහෙන් දැන් ඉන්ෆර්මේෂන් ගන්න? දැන් අපි පොත් තිබුණාට අපේ දැන් US වල කොංග්‍රස් ලයිබ්‍රරි කියන එක තමයි හොඳම ලයිබ්‍රරිය. ඒක එක තැනක නෙමෙයි තියෙන්නේ, තැන් තැන් වල තියෙනවා. නමුත් ඔය දෙයක් හොයාගන්න ඒ තරම් ලේසි නෑනේ තැනකට ගිහිල්ලා ලයිබ්‍රරි. මේක මාළඹේ හරි මොරටුවේ ඉඳලා හරි ගෙදර ඉඳලා හරි අපට පුළුවන් ඕනම දෙයක් ඉන්ටර්නෙට් මාර්ගයෙන් හොයාගන්න. ඇත්ත වශයෙන්ම මේ අද මේ වහිනවාද මේ අද ටෙම්පරේචර් කියලා උදේ බලලානේ යන්නේ. ඔව් ඒක ඇත්ත. ඉතින් මේ සමහර කටි පහින් යනවා නම් කුඩියක් ගෙනියන්න ඕනද කියලා බලන්නත් ඒක පාවිච්චි කරනවා. එතකොට මේ ටෙක්නොලොජි ඇඩ්වාන්ස්මන්ට් එක මිනිහාගේ හොඳ දෙයට තමයි තියෙන්නේ. නමුත් ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන් නරක දේවල් වලට. දැන් අපි ඔය දැන් ඔය යුනිවර්සිටිස් වල 10000 ගණන් ළමින්ට කම්පියුටර් සයන්ස් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි උගන්වන්නේ. ඒ මොකද ඒක නැතුව අපිට ජීවත් වෙන්න බෑ. එහෙම නැත්නම් අපි ආයිසොලේට් වෙලා නැති වෙලා යනවා. ඒ හින්දා අපි කියමුකෝ නරක දේවල් තියෙනවායි කියලා නැත්නම් ඒක ඒවටත් ක්‍රම තියෙනවා. ඇත්ත වශයෙන්ම අපිත් උගන්වනවා. දැන් ඔය එක එක ඉන්ෆ්‍ර දැන් මිනිස්සු හිතා ගන්න ඕනේ. දැන් මෙතන මම කතා කරනකොට මෙතන ඉතින් කැමරාස් තියෙනවනේ. එහෙම නෙමෙයි, කොහේ ගියත් මේ කැමරාස් තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න ඕනේ. දැන් හොරකමක් කිව්වහම ළඟ ළඟ තියෙන කැමරාස් වල ඉන්නේ මෙයා කරන්නේ. අපි දිහා හැමෝම බලන් ඉන්නවා වගේ කියලා හිතාගෙන වැඩ කරන්න ඕනේ. ඒතර ඒ අන්තර්ජාලය නැතුව අපිට දැන් ජීවත් වෙන්නම බෑ. අපි හිතුවා අපිට ඕනේ මේ දැන් අපි තේ වතු ගත්තහම මිනිස්සු ඕනේ 10 ලක්ෂයක්, අක්කර ඕනේ 10 ලක්ෂයක් to make 1
billion dollars. Billion කියන්නේ 1000ක් million 1000ක් වයන්. එතකොට දැන් එන්නේ වතුකම් කරුවොත් නෑ වතුත් නෑ මොකද්ද කරන්නේ මේක? ඊළඟට අපි හිතුවා software engineers and IT professionals දා මේ 15000කින් නිකන් buildings තට්ටු 10 වගේ buildings 15ක දාලා අර තේ වතුලෙන් හැම තැනින්ම එන income එක හොයන්න පුළුවන් 1 billion dollars. එතකොට දැන් අපිට අපේ IT වලින් එන income එක it is 3/4 billion, 750 million. අපි හිතන්නේ තව අවුරුදු තුනකින් ඒ 1 billion හම්බ වෙයි කියලා. එතකොට business එකක් හරි මොනම දෙයක් හරි ඒක නැතුව කරන්න බෑ. අපි උගන්වන අපි සමහර උගන්වන මේ hack කරන්න. අපේ ළමයින්ට උගන්වනවා ethical hacking. ඒ කියන්නේ ethical hacking මේ කොහොමද hack කරන්නේ? ඒ මොකද? අනිත් කට්ටිය hack කරනවා නම් ඒක නවත්තන්නේ කොහොමද කියලා ක්‍රමයක් හොයන්න. ඉස්සර තිබුණා මේ වෙඩි තියන්න හොඳම හොඳ තුවක්කු හදනවා. තව කම්පැනි එකකට දෙනවා ඒ බුලට් එක නවත්තන්න පුළුවන් හොඳම මෙටල් එක මොකද්ද කියලා හොයාගන්න කියලා. ඒ දෙකම නැති කරන්නේ. ඒ වගේ අපි හැමදේම මේ ළමයින්ටත් උගන්වන්නේ අපිට ජීවත් වෙන්නත් බෑ ඉන්ටර්නෙට් එක නැතුව. ඇත්ත වශයෙන්ම ඉන්ටර්නෙට් එකට අපට ලැබුණු දායාදයක් නේ. දැන් ඉස්සර දැන් සාමාන්‍ය තාමතය කරනවා විශ්වවිද්‍යාලයට ගියාම පොත් ගන්න කොයි තරම් සල්ලි වියදම් කරන්න ඕනද? දැන් අපි සල්ලි වියදම් කරන්නේ නැහැ නේ. කම්පියුටර් රුපියල් හොඳ එකක් 85,000කට ලක්ෂයකට වගේ ගත්තාම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකෙන් අපිට ඕන හැමදේම තියෙනවා. අනිත් එක දැන් අපි ගිහිල්ලා ලෙක්චර් කරනවා එක එක දේවල් ගැන බොහොම සංකීර්ණ දේවල් ගැන. එතකොට ඒව රෙකෝඩ් කරලා හිටන් එක සැරයක් අහපුවාම මතක හිටින්නේ නැහනේ. අනික ලියා ගන්න ක්‍රමයක්වත් නැහනේ. දැන් කරන වැඩේ ඒක ඉන්ටර්නෙට් එකට දානවා. ළමයින්ට ඒක ෆොලෝ කරන්න පුළුවන් 10 සැරයක් 100 සැරයක් හරි. ඊට අමතරව best of universities අපි කියව Massachusetts Institute of Technology, Harvard University එකේ දෙන lectures සමහර දේවල් free internet එකේ. ඉතින් අපිට ඕන තරම් ඒවා තියෙනවා. ඒක නිකන් කියන්න බැරි resource එකක්. දැන් මේ පුදුදලා තියෙන මේ නරක දේවල් ඉතින් අත් වශයෙන්ම දැන් පිහියක් වුණත් ඉතින් එහෙමනම් පිහිය හදන්න හොඳ නැහැ කියලා. එහෙමකද ඒකෙන් කාට හරි ඩැමේජ් එකක් කරන්න පුළුවන් කියලා හිතන නිසා ඉන්ටර්නෙට් එකේට මේ කන්ට්‍රෝල් කරන්න කාටවත් බෑ. එකක් කන්ට්‍රෝල් කරන්න හොඳත් නෑ. ඒක අපිට තියෙන මහඟු දෙයක්. අපි ඒක තමයි ඒ ගැන උගන්වන්නේ. ඒ හැම දෙයම ඉන්ටර්නෙට් එකට. මම කිය දැන් අපේ විශ්වවිද්‍යාලවලින් කොහොමත් IT graduates 2000ක් විතර ලංකාවේ අනිත් ලොකු රටවල ඔස්ට්‍රේලියාව US වල වගේ resources natural resources නැහනේ. හොඳයි අපි නැවතත් එකතු වෙනවා 20:19 කලාත්‍රේ කතාබහත් එක්ක. අද අපි කතා කරන්නේ Facebook රස්තියාදුව ගැන. අන්තර්ජාල භාවිතය නැත්තම් Facebook භාවිතය හරියටම තෝර බේරගෙන නිවැරදිව කරොත් එයින් ලබාගත හැකි ලාභ ප්‍රයෝජන සහ අවස්ථාවල් ඕන තරම් තියෙනවා. හිතාගන්න ඔබට අවස්ථාවක් දෙනවා මේ අවස්ථාවේදී කල්පනා කරන්න. සුගීශ්වර මහත්මයා මා මහත්මිය සහ මාචාර්යතුමා එකඟ වෙයි. අපිට ලිපි මාර්ගයෙන් රටේ රාජනායකයව ඍජු අමතන්න බෑ. හැබැයි අන්තර්ජාලයේ භාවිතය නිසා අද අපිට වෙබ් අඩවි තුලින් ඊමේල් පණිවිඩ මාර්ගයෙන් අපේ අදහස් යෝජනා රාජ්‍ය තන්ත්‍රය වෙත ඕනෑතරම් ලියන්නට හැකියාව තියෙනවා. හැබැයි අද අපි අන්තර්ජාල භාවිතය කරන්නේ හරියටද අවශ්‍යම දේටද කියන එක ඇත්තටම මෙවන් වැඩසටහනකින් සාකච්ඡා කළ යුතුම මාතෘකාවක්. අපි කතා කරමු මේ කාරණාවේ අනිත් පැත්ත.
සුගිෂ්වර මහත්මයා ආරම්භ කරමු අපි ඔය පැත්තෙන්. Facebook භාවිතයේ ඍජුවම අපි අන්තර්ජාලයෙන් එපිටට යමු. Facebook හද වෙද්දී අපේ නිදහසට බාධා කරමින් ඉන්නවා, අපේ පෞද්ගලිකත්වයට හානි කරනවා. Facebook භාවිතය වැරදිවට සිදු කරන අය නිසා සමාජයට ඇතිවන අනිට්ටු ප්‍රතිඵල මොනවාද? ඔව්, ඇත්තටම දුලාශි ඒකේ ප්‍රතිඵල ගැන මම කතා කරන්න ගියොත් ඒක 360ක වගේ ලොකු පරාසයක්. මම ඒක එක එක ඒරියාස් වලට නැරෝ කරගෙන කතා කරවතින් මේ අර Facebook ගැන කිව්වොතින් Facebook එක ගමේ බස් හෝල්ට් එකේ තියෙන දැන්වීම් පුවරුව නම් ඒකේ ඔබ කවදාවත් ඔබේ පින්තූර ගහන්නේ නැත්තම් Facebook එකේ ගහන්න එක ගැනත් හිතන්න ඕන. අනිත් එක Facebook එක ගැන කිව්වොතින් මේක තමන්ට තමන්ගේ පොලිසි එකක් නැත්තම් මේක පාවිච්චි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව, ඒ කියන්නේ තමන් පිළිබඳ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදියට හෝ තමන් මේකෙන් ඉගෙන ගැනීමේ හෝ මොකක් හරි ෆ්‍රේම්වර්ක් එකක් නැත්තම් Facebook එක පාවිච්චි කිරීම මං හිතන්නේ සුදුසු නැහැ. තමන් කරන දේ දැනගෙන තමන්ගේ පොලිසි එක ඇතුළේ Facebook එක පාවිච්චි කිරීම ඉතා අත්‍යවශ්‍යයි. මොකද ඔබට ඔබ පිළිබඳ හොයා දැක්වීමක් කරන්න තියෙන ලෝකෙටම ඇරිච්ච එකම දොර මේක. මොකද අනිත් එක දැන් පුද්ගලයෙක් කොළඹට ආව කියනකෝ විශ්වවිද්‍යාලෙට. එතකොට එයාට ඉන්නේ විශ්වවිද්‍යාලයේ යාළුවෝ ටිකයි, ගමේ ඉස්කෝලේ යාළුවෝ ටිකයි, ගමේ කීප දෙනෙකුගේ තමයි යාළුවෝ. ඇත්තට එතනින් එපිට යාළුවොන්ට මගේ උපන්දිනයට දැනුවත් කරන්නවත් මගේ දේවල් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය තමයි. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඇත්තට මේ අවශ්‍යතාවය තියෙන්නේ මොනවටද? අපි ගැන එයාට දැනුම් දෙන්න. දැන් මම මෙහෙම කෙනෙක්, මම මේ වගේ වැඩ කරනවා, මම මේ වගේ කටයුතු තමයි කරන්නේ. අන්න ඒකට නන්නාඳුරන බ්‍රසීලයේ ඉන්න කෙනෙකුයි ජර්මනි ඉන්න කෙනෙකුට හැමෝටම දැනුම් දෙන්න පුළුවන් මම මෙහෙම කෙනෙක් කියලා. නමුත් මගේ උපන්දිනයට සුභපැතුම් ලබා ගන්න පුද්ගලිකව මම නම් කැමති නෑ ඒ නන්නාඳුර නායකයෙන්වත් අඳුර නායකයෙන්වත්. මොකද ඒ දවස මට පුද්ගලික දවසක්, මගේ ගෙදර අයත් එක්ක කරන දෙයක් කරන දවසක්. මම මේක පාවිච්චි කරන්නේ ඒ වගේ දෙයකට. ඇත්තටම Facebook එක ගැන කතා කරොත් ඕක තමයි මම හිතන්නේ කළ යුතු සහ කළ හැකි දේ. ඊට පස්සේ පරිගණක සහ අන්තර්ජාලය ගැන හිතුවොතින් අපි දැන් තාක්ෂණය දියුණු වෙලා ඩ්‍රෝන වලට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇවිල්ලා තියෙනවා, ඔටෝමේෂන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ දුනාශි අපි කතා කරොත්ින් ඔටෝමේෂන් ගැන කම්පැනි එක දැන් එන්න එන්න අපිට සේවකයෝ නැති වෙලා යනවා. දැන් ඔටෝමේෂන් නැති වුණොතින් මැනුෆැක්චරින්, ඒ කියන්නේ කර්මාන්ත ශාලාවකට දුවා ගන්න බැරි තැනකට ඇවිල්ලා. මේ ඔටෝමැටික් ප්‍රොඩක්ෂන් කියන එක තියෙන්න ඕන, මේ රොබොටික්ස් කියන එක තියෙන්න ඕන, ඒ තැනටම දියුණු වෙලා. ඊට අමතරව බලමු කෘෂිකාර්මික හෝ ඩ්‍රෝන තාක්ෂණේ. ඇත්තටම මේ වගේ ස්ටුඩියෝ එක වැඩිපුර රූපගත කිරීම් වල හරි අවුට්ඩෝ ෂූටින් වල හරියට ඩ්‍රෝන පාවිච්චි කරන ලෝකෙ වැඩිපුරම පාවිච්චි කරන්නේ කැමරා දෙකේ GPRS තියෙන ඩ්‍රෝන. ඒක ධනාත්මකව පාවිච්චි කරන. ඇත්තටම ওই Facebook එකේ වගේ කරුණු වලින් තමන්ගේ පුද්ගලික තොරතුරු හොරකම් කරගෙන මෙහෙම අපි දෙන්න වාඩි වෙලින් දෙද්දි මං මරන්න පුළුවන් ඩ්‍රෝන එකෙන්. ඒක ඇමරිකාවට පුළුවන් මම මරන්න මගේ තොරතුරු කරුණු සහ DNA එකෙන් ඩ්‍රෝන එකේ වනෝ මගේ මෙතෙන්ට වදින්න. මෙයාට කිසිම හානියක් වෙන්නේ නැතුව. වැදගත්ම කාරණාව එහේ සිට කිලෝමීටර් ගණනාවක් එහා සාගර සැතපුම් ගණනාවක් එහා ඇමරිකාවේ සිට මෙතන ඉන්න අපිට හානි කරන්නේ අනිවාර්යයි. ඊට අමතරව ඇමරිකාවේ ඉන්නවා මේ අපේ Facebook එකේ අපි දාන අපේ සතියන්ත ගැන ඒකට ඇනලයිස් කරනවා. ඒ කියන්නේ අපි නිතරම ඉන්නේ වතුර එක්කද, නිතරම ඉන්නේ කඳු කරේද, නිතරම ඉන්නේ මොන වගේ අපි ගැන ඇනලයිස් කරනවා. ඕක තමයි ඉතා භයානකම වැඩේ. ඒ කියන්නේ අපි හැමෝගෙම ගැන රෙකෝඩ් එකක් දීලා තියෙනවා. ඔය ඍණාත්මක පැත්ත. ධනාත්මක පැත්ත දැම්මොත් බැලුවොතින් කෘෂිකාර්මික තැනක් මේ ඩ්‍රෝන් එක තියෙන්නේ කෘෂිකාර්මික දේ. මේක හියුමිඩිටි එක බලලා ඩ්‍රෝන් එක ඉබේම ගිහිල්ලා වතුර දානවා, කෙමිකල් දානවා, බෙහෙත් දානවා. ඉතා වැදගත්. ලෙඩෙක් එක ක්ලික් එකකින් ලෙඩෙක් ඉන්නව නම් ඩ්‍රෝන් එක ගෙවන්න පුළුවන්. ටග් ගහලා ඇවිල්ලා ආටිෆිෂලි තමන්ට උස්ම ගන්න අවස්ථාව ලබා දෙන. ඒ වගේ මේකේ හොඳ පැති සෑහෙන වැඩි. ප්‍රොෆෙසර් කිව්වා වගේ හොඳ පැති තමයි වැදගත්. පුදුම දෙයකට ප්‍රොෆෙසර් කිව්වා වගේම මේ බෝ එන්නේ හොඳ නැති පැති. මේක මන් දන්නේ මේක ලෝකෙ පුරාම එහෙමයි. මං තේරුම් ගත්තම ෆෝමියුලා එකක් තියෙනවා මම මේකට. මම හිතනවා මේ එක්ක කෙනෙක් උගත් වෙන්න ඕන, එක්ක කෙනෙක් ඉන්න වටපිටාව හොඳ වෙන්න ඕන,
ඒක චීනේ හරියට කරලා තියෙනවා. චීනේ පුද්ගලයන් උගත් කරන්නේ නැහැ ඒ රජය. ඒ කියන්නේ උගත්කම එක තැනකින් නවත්තලා තියෙනවා. ඒ වගේම හොඳට වැටබැඳලා තියෙනවා පිට බලවේග ඇවිල්ලා රටේ මිනිස්සුන්ගේ ඔළුව කන එක නවත්තා. ඒක නිසා චීනේ මිනිස්සු උගත් නැහැ. ඒ හැමෝම තමන්ගේ වැඩේ උපරිමයෙන්ම කරනවා. හොඳට සල්ලි හම්බ කරනවා. හොඳට ජීවත් වෙනවා. මේ බලවේග මේ ප්‍රශ්න මොකුත් නැහැ. මේ කඩේ මේ ලෝකේ පුරා වෙන දේ මාක් සකම්බර්ග් මොනවද කරන්නේ මෙයා මුකුත් දන්නේ නැහැ. ඒක ඒකම කොච්චර ලස්සන නැද්ද? ඒ කියන්නේ දැන් Google අපි ගමනක් යනව නම් අපි පාර බලන්න චීනේ Google එකක් නැහැ. Google පාවිච්චි කරන්න බැහැ චීනේ. ඒවා වාරණය කරලා තියෙන්නේ මොකද චීනෙන් පිට දේවල් නිසා. චීනේ හදපු Google මේ පාරවල් පෙන්නන GPRS දෙකක් තියෙනවා. ඒ කට්ටිය ෆෝන් දෙකක් ගහගෙන ඒ කියන්නේ චීනේ රියදුරෙක් නැහැ ෆෝන් එකක් අතේ නැති. හැමෝම ෆෝන් පාවිච්චි කරනවා. ජී මේවා දෙකකින් පාර බලන් යන්නේ මොකද වැරදි කියලා. ලේන් ගන්න වැඩි මහ විශාලයි නගර. ඒ නගරේ ඉන්න කෙනාත් පාරවල් දන්නේ නැහැ. දෙකකින් බලාගෙන යන. ඉතින් කොච්චර හොඳද? ඉතින් අපි පුංචි වුණත් අපිට මේ සර් කිව්වා වගේ IT ග්‍රැජුවට්ලා 2000ක් එළියට එනවා නම් අපිට තාම මේ පාරවල් ටික මැප් කරගන්න බෑ. අපිට මේ සරල දෙයක් කරගන්න මේ අපිට ප්‍රයිවට් නෙට්වර්ක් එකක් හදාගන්න චීනේ තියෙනවා අපේ හිතවත් නම් අපේ නොම්බරේ සේව් කරලා තියෙනවනම් මට ඔයාගේ ෆොටෝ බලන්න පුළුවන්. ඒක WeChat ප්‍රයිවට් නෙට්වර්ක් එකක්. මේ ලෝකෙ නන්නඳුරන අයට පෙන්වන්න බෑ. ෆෝන් එකේ කන්ටැක්ට් තියෙනවා. අන්න ඒ වගේ ඒක තමයි අපිට වෙන්න ඕන. මම කැමති මගේ උපන්දිනේට සුබපතනවා නම් මං දන්න කෙනෙක්. මං කැමති නෑ හැමෝගෙම සුබපතුම් ලබා ගන්න හැරි මගේ දේවල් වලට හැමෝම මොනවා හරි කියනවට. ඒක මහා ඒක තමයි මේ මේ තාක්ෂණයේ විහිළුවක් වෙලා තියෙන මේ රටේ ඒකයි. ඒක මොකද අපිට පාලනය කිසිම දෙයක් පාලනය කරන්න ක්‍රමවේද නැහැ. ඒ කිසි හැමදේම ලංකාවට ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ රජයට බලපෑම් කරනවා. Facebook දවස් 3ක් නවත්තලා තිබුණු එකට representative ලංකාවට ආවා. ඒ කියන්නේ මේක තීරණය කරන්නේ කැලිෆෝනියාව. හරි සරල දෙයක් කියලා මොකද කෙමිකල් ඇවිල්ලා කෙමිකල් පාවිච්චි නැති වුණු හැටි ඒ representative බෙහෙත් බොන එක අඩු වුණු හැටි ඒ කට්ටිය ඇවිල්ලා කියනවා නෑ බෙහෙත් බොන්න ඕන. බෙහෙත් බොන්න ඕන බෙහෙත් බොන්න. ඒ කියන්නේ හැමදේම ටෙස්ට් කරන්න මම මෙහෙම අහන්නද ඍජුව. ඔබ ඍජු පිළිතුරක් දෙන්න. ඔබ කියන්නේ අපි Facebook භාවිතා කළ යුතුද නැද්ද? කළ යුතුයි. හැමෝටම පොලිසිය එකක් ඇතුව. ඒ පොලිසිය එක රජය හදන්නේ නැහැ. කවදාවත් මේ රජයවල් යන විදියට Facebook පොලිසිය එකක් හදන්න බෑ. ඒ කට්ටිය තව අවුරුදු 100ක් ගිහිල්ලවත් ඒ මොලේ තියෙන ඒ උගත්කම සහ ඒ ඇනලිසිස් ඒ අයට නැහැ. තමන් කරන්න ඕන. තමන් කරන්න තමන් ඉගෙන ගන්න ඕන. තමන්ට ඕන දේ මේක හදා ගන්න ඕන. පළවෙනියටම කරන්න පිට අය තමන්ගේ Facebook එක ටැග් කරන එක නවත්තන්න ඕන. මොකද ඔයාගේ පොතේ කාටවත් ලියන්න අවස්ථාව දුන්නේ නැහැ නේ ඉස්කෝලේදී. ඒක තමයි පළවෙනි වරද. එහෙම කර හැටි මොකද ඔයා දන්නේ ඔයාගේ ඔයා කැම්පස් එකේ නම් ඔයාගේ ලෙක්චරර්ස් ආ ඔයාගේ යාළුවෝ ටික දකින්නව නම් ඔයාගේ ගමේ යාළුවෙක් ටැග් කරලා තියෙන මේ වගේ අනවශ්‍ය දෙයක් ඔයාගේ රෙපියුටේෂන් එක එතනින් ඉහිව ඉවරයි. ඉතින් මේ ටෙක්නොලොජි මේ ඔක්කොම ෆැසිලිටේට් කරලා හදලා තියෙන්නේ. ඒක තමන් උගත් වෙන්න ඕනේ. ඒක පාලනය කරගන්න. ඒකට ක්‍රමවේද හදාගන්න. ඒක ධනාත්මක පැත්තට ගෙනියන්න. මේ හැමදේම අපිට අත්‍යවශ්‍යයි. ඉතාම හොඳයි. මේක කරන්න තමන් පර්සනලිටි එක හදාගෙන තමන්ගේ දෙමව්පියොන්ටත් කියලා දෙන්න මම මේක හරි විදියට පාවිච්චි කරනවා. කියන්න හරි විදි දෙයක් මේ කරන්න කියලා. එතකොට තමයි ඒ හැමෝම තව ඩේට අරන් දෙයි තව ෆැසිලිටේට් කරයි. එතකොට ඉතා සුන්දර තැනක් වෙන ඔබ දැනුම පිරිච්ච ඇවිදින විශ්වවිද්‍යාලයක් වෙන්න පුළුවන්. අන්තර්ජාලය දැනුම පිරුණු දැනුම උතුරන ගබඩාවක්මයි. අපි ඒ ගැන කතා කරනවා අපේ සාකච්ඡාව තුළ. අමා මහත්මිය, Facebook ඔස්සේ තරුණ තරුණියන් හඳුනා ගැනීම සහ ඒ හඳුනා ගැනීම විවාහය දක්වා දුරදිග යාම අදහරි සුලභ කතාවක්. හැබැයි Facebook ඔස්සේ එහෙම ගොඩනැගුණු පෙම් හබ විවාහයකින් කෙලවරුණාද, ඒ විවාහ වලින් කෙලවර වුණා නම් ඒ කතා සාර්ථකද කියන එක ලොකු ගැටලුවක්. Facebook භාවිතා කරලා සම්බන්ධකම් ඇති කරගන්න ඕනේද අපි නැත්? Facebook කියන එකේ හරහා සම්බන්ධකම් ඇති කරගන්න ඕනි කියන එකට නම් මට දෙන්න තියෙන උත්තරේ එපා කියන එකයි. හැබැයි Facebook තියෙන්න ඕනේ, සුගිෂර මහත්තයා කිව්වා වගේ තියෙන්න ඕනේ. මෙතනදී මම කියන්න කැමති දුලාශි විනය කියන්නේ කවුරු හරි අපි දිහා බලාගෙන නැතිකොට අපි හැසිරෙන විදිය නෙමෙයි. කියන්නේ කවුරු හරි බලාගෙන නැහනේ, දැන් අපි බලාගෙන ඉන්නකොට අපි දිහා බලන් ඉන්නවා. අර මෙතුමා කිව්වා වගේ ඒක නිසා අපි හැසිරෙන විදිය නෙමෙයි.
කවුරුවත් නැහැ. හැබැයි මට විනයක් තියෙන්න ඕනි, මට සංවරකමක් තියෙන්න ඕනි. මම යන්නේ මේ වෙලාවට විතරයි. දැන් ඔබ අහන්නේ ඔබේ මාතෘකාවම Facebook රස්තියාදු. ලංකාවේ බහුතරයක් දරුවෝ ගොඩාක් පීඩා විඳින්නේ මේ රස්තියාදු වින්දා. ඒගොල්ලෝ කෑමක් කන්නේත් Facebook එකේ. මේ අර ඒකේ වැටෙනවානේ අර සීනුවක් එක මෙච්චර මොනම හරි වැටෙනකොට මේක බලන්න ඕනේ. මම කවුද මේ දාලා තියෙනා? ඉද මොනවද දාන්නේ? ෆොටෝ එකක් දැක්කම මේ හොඳටම කැන්සර් පින්තූරයක් උනා දාන්නේ. Very beautiful. Very nice. ඉතින් හරි ආසයි ඒක හඳයි. මිනිස්සු අපි කැමති අගය කරනවාට මිත්‍රදී කාන්තාවකගේ හරිම වටින අවයවයක් තමයි කන. ඒ කියන්නේ අය කැමති අගය කරනවාට. එතකොට ගොඩාක් වෙලාවට මේ Facebook සම්බන්ධකම් හරහා අපි ගොඩනගා ගන්න මේ සම්බන්ධකම් වල අගය කිරීම තමයි වැඩි. වාහන විවාහ වෙන එක හොඳද කියලා. මට නම් මුණ ගැහෙන ගොඩක් අය විවාහ වෙන අය නෙමේ, විවාහයෙන් පිටස්තර වෙනත් සම්බන්ධකම් ඇති කරගත්ත. එතන මම අහනවා ඇයි ඔබ මෙහෙම සම්බන්ධක පැටලුනේ කියලායි, බිරිඳගෙන් හරි සැමියාගෙන් හරි. එතකොට කියන එක තමයි, ඉතින් මට කතා කරන්න කෙනෙක් නෑ ගෙදර. මේ Facebook එකේ යාළුවෝ තමයි මගේ විස්තර ඔක්කොම දන්නේ. මොකද මේ දෙදෙනා අතර කතා කරන දේ නැති වෙලා තියෙනවා. Facebook එක හරහා chat කරලා කියන්න ඕනේ දේවල් ඔක්කොම ඉවර වුණාම මේ සම්බන්ධකම් විවාහයෙන් කෙලවර වෙන්නේ නෑ දුලාශි. බොහෝ විට අපිට හඳුනගන්න බැහැනේ මිනිස්සු නම්. ඉතින් මම ඇත්තම කියන්නම් දුලාශි, මිනිස්සු නම් Facebook හරහා නෙමෙයි මේ එකට මේ අවුරුදු ගාණක් එකට ජීවත් වුණත් සුගීෂණ මාත්‍යා අනිත් කෙනාව අඳුරන්න බෑ. කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නෑ. ආදරය කියන එකත් ඇත්තටම හැඟීමක්. ඒක මේ ඇති වෙනවා මේ නැති වෙනවා ඒක අපිට කියන්න බෑ. සමහරලාට ලිංගික සම්බන්ධකම් නැති ගැහැණු සහ පිරිමි යාළුකම් ඕන තරම් තියෙන පුළුවන්. ඕනම ගෑණියෙකුට හොඳ යාළු පිරිමිලා මේක ඉන්න පුළුවන්. ඕනම පිරිමියෙකුට හොඳ ගැහැණු යාළුවෙක් ඉන්න පුළුවන්. තමන්ගේ දුක සැප බෙදාගන්න එහෙම. Facebook එක හරහා අර මෙතුමා කිව්වා වාගේ හොඳ දේවල්නේ අපි දැන් මේ මොහොතේ කතා කරන්නේ. අපි දැන් නරක පැත්ත කතා කරලා ඉවරයි. හොඳ දේවල් ගොඩක් තියෙනවා. මේ ළඟදි දවසක දැක්කා බුලත් අතකට කොළ කීයද. ඒක උට කෑම හදන විදිය. එතකොට අර ඔබ කිව්වා වාගේ අහිංසක කාන්තාවක් මේ මම දැක්කා දාලා තියෙනවා. අවුරුදු කෑම ඕනනම් අලුවා මට හදන්න පුළුවන්. මම දැක්ක ගොඩාක් ඒවා ඕඩර් කරලා තියෙනවා. එතකොට හොඳ පැති ගොඩක් තියෙනවා. මහානේවා, චිත්‍ර රටා, ඇඳුම්, මැහුම් ඒ වගේ දේවල් ගැන කතා කරනවා. විශේෂයෙන් ලෙඩ රෝග ගැන. ඔන්න ඔබ මේ කොළ වර්ගේ කණ්ඩෙපා, මේවා කෑවොත් මෙහෙම වෙන්නේ, දිය වැඩියාවට මෙහෙම කොම. සමහර වෙලාවට සමාජ මාධ්‍ය ජාල අති ප්‍රබලයි. ඒ වගේම අර ඔබතුමා කිව්වා වගේ ලංකාවේ රට කරවන අය මේ කල්ප කාලයකටවත් හිතන එකක් නෑ මිනිසුන්ගේ හිත හදන්න නම්. ඒගොල්ලෝ හිතනවා බෝගස් වටේට රත්තරන් වැටවල් ගැහුවාම අපි රටක් විදියට වැඩ කළේ රමිතුමා රන් වැටක් ගහලා තියෙනවා. නමුත් අපි මූලිකත්වය දෙන්නේ හැමතිස්සෙම හරි දෙයටද? අපි ගොඩක් වෙලාවට දැන් ඔබ හිතන්න සමහර ගොඩාවක් දෙමව්පියෝ දරුවා විභාගෙට ලියන වෙලාවට ගිහිල්ලා කිසියම් ආගමික කටයුත්තක දිගින් දිගටම නිරත වෙනවානේ. නම් ඒ මොහොතේ ඇය කල්පනා කරන්න ඕනේ දරුවා පාඩම් කරන මොහොතේ Facebook එකේද රස්තියාදුක ගහිට. දැන් මම නම් සමහර පාඩම් කරන දරුවෝ ඉන්නකොට බලනකොට යා ඔන්ලයින් කියලා වැටෙනවානේ අර සුදු මේකක මේ පොඩි තිතක් වැටෙනවානේ. එතකොට මම අහනවා මොකද ඔයා දැන් කරන්නේ මේ ඔයාගේ පාඩම් කරන වෙලාව කියලා. ඉතින් අපිට තියෙන දේ තමයි ගොඩක් වෙලාවට මේ මොලය හරි සංකීර්ණයි. ඒතර මේ මොලයට එක අපාර දේවල් ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙන්නේ නැහැ. හැම පැණි තැනෙම බල්පත් වෙන්න පටන් ගත්තොත් ඔහුට හෝ ඇයට දරුවන්ට කිසිම දෙයකට අවධානය යොමු කරන්න බෑ දිලාශී. ඒක නිසා මේක දිගේ නිකං ඔහෙ ඇඟිලි වලින් රස්තිය අදු ගහන්න එපා. ඔබ හදිසියෙන් හරි බස් එකකට නැගලා යනවා නම් බලන්න පළවෙනි මේ පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙනකම් කොහොම මේ Facebook එකේනේ මේ මෙහෙම හොය හොය යන හිටගෙන යන අය මෙහෙම වැටෙන්න යනවා, මෙහෙම වැටෙන්න යනවා. ඒත් Facebook එකේ යනවා ඒ රස්තිය අදු ගහනවා. නළු කිසිම හැඟීමක් නැහැ බහින තැන පහ වෙලා. එතකොට මම අර කාන්තාවගේ කන ගැන කිව්වා වගේම පිරිමියෙකුගේ වැඩියෙන්ම සක්‍රීය අවයවය තමයි, කියන්නේ යා පිනවන්න කැමති අවයවය තමයි ඇහැ. ඒක නිසා තමයි කාන්තාව ලස්සනට අඳින්නේ, කන් විදගෙන ඉන්නේ, මාල දාන්නේ. ඔක්කොම අපි කරන්නේ අපි දන්නවා මේක ජීව විද්‍යාවේ කතාවක් නේ දුරාශීට hina මේක කියන. නමුත් ඇත්ත ඒකනේ. අපි කැමති අපේ ඔගලන් හැමෝම අපි දිහා බලනවට, අවධානය යොමු කරගන්නවට. හැබැයි ඒකෙන් කියන්නේ අයිති කරගන්න කියලා. Facebook එක හරහා වෙන්නේ මොකද? හැක් කරලා අයිති කරගන්නවා. අතිශය පුද්ගලික කරුණු Facebook එක හරහා අර වීඩියෝ කෝල් හරි වෙන මොනවා හරි හරහා දාන. මම ඔබට කිව්වා වගේ හරි භයානකයිනේ මේ තිරය. වැරදි ඇඟිල්ලක් තිබුණොත් එහෙම කොහෙන් නතර වෙයිද, කවුද කියලා දන්නේ? ඒ වගේම මම හරීම දුක හිතෙන දෙයක් තමයි සමහර ඔය එක එක Facebook එක හරහා සංසරණය වෙන දේවල් දිහා බැලුවම හරි බොරු.
ඒ කියන්නේ මම ඔබට එඬේරාගේ ගොපල්ලාගේ වෙනසක් තියෙනවානේ. සමහර වෙලාවට Facebook එකේ පළ කරන්නේ තමන්ගේ ඇත්තම ඡායාරූපක් නෙමෙයි. දැන් ඇත්තම අදහසුත් නෙමෙයි. හොඳටම නපුරු ළමෙක් මම මේ දැක්කා ඔබේ දයාවේ දෑත දිගු කරන්න කියලා. ඒතර මම දන්නවා එයා එයාගේ අම්මත් එක්ක නැන්දම්මට ගහලා රණ්ඩු වෙලා තමයි මං මුණ ගැහෙන්න ආවේ ඇත්තටම. ඒනවල ඔබේ දයාවේ දෑත තියෙනවා ඉස්සරව නැන්දම්මට එපයි දික් කරා. තවත් කාරණාවක් තියෙනවා මා මහත්මිය මාත් එක්ක එකඟ වෙයි. අපි කෙනෙක් එක්ක කතා බහ කරොත් කතා බහ කරලා අදහස් ප්‍රකාශ කර ගැනීමේ අවස්ථාවේදී අපිට වචනත් එක්ක ඌහෝ ඇයව තේරුම් ගන්න පුළුවන්. හැබැයි Facebook එකේදී අපි ටයිප් කරන අකුරු ඩිලීට් කරලා මකලා දාලා අපිට හොඳ වචන විතරක් පණිවිඩ ලෙස හුවමාරු කරගන්න පුළුවන්. හඳුන ගැනීමේ අවස්ථාවක් ඇත්තෙම නැහැ. ඉතා භයානක. භයානක. ඒ වගේම මම දැන් අර හොඳ පැත්තේ කියන්නේ ඉඳේරයි ගොපල්ලාගේ අතර වෙනස තමයි දුලාශි. ගොපල්ලා රැලක් දක්කගෙන යන්නේ. හැබැයි ඉඳේරගේ පිටිපස්සෙන් එන්නේ. ඒක යහපත් ඉඳේර කියලා කියන්නේ අපි යන්න ඕනේ හරි දැන් ඔබතුමා කිව්වා වගේ ලෝකේ අනිත් රටවල් කරලා තියෙන මොකද මන් දන්නේ ප්‍රතිපත්ති තියෙන කරන අයට පුළුවන් මේක මෙහෙම කරන්න කියලා කියන්නේ ඉතින් අවාසනාවට අපි එහෙම ප්‍රතිපත්ති තීරණය කරන තැනක නැහැනේ අපිට යන්න ලැබෙන්නේත් නැහැනේ ඒත් මේ හරහාරි ඔබ වගේ අය හරි මෙහෙම කියන එක ගොඩක් හොඳයි ගොඩක් වෙලාවට වැරදි සමාජගත වෙනවා කියන්නේ දැන් අදටත් අපි කියනවානේ ටජ් මහල ආදරයේ සංකේතය කියලා මම කිව්වොත් මේක ටිකක් දෙබරට ගල් ගැහුවා වගේ වෙයි නෑ ටජ් මහල ආදරය සංගීතය නෙමෙයි ඒකේ තියෙන්නේ අතිශයින් දුක් විඳපු ගැහණියෙකුගේ කඳුළු කතාවක් අවුරුදු 14දී ආව විවාහ කරගන්නවා සාජහන් මුම්ටාස් කියන්නේ අවුරුදු 14ක ලද්ද බොළඳ තරුණියක් එතකොට අවුරුදු 26ට වෙනකොට ඇයට දරුවෝ 14 දෙනෙක් අවුරුදු 14ට දරුවෝ 14 දෙනෙක් මේ සිව්මෙලි ගැහණියකට ඊට පස්සේ අවුරුදු 28දී ඇයගේ ජීවිතෙන් සමු ගන්නවා එතකොට තමයි මේ මිනිසයාට ඔළුව පෑදෙන්නේ එයා ඊට පස්සේ මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා හිතලා ටජ් මහලක් හදනවා ටජ් මහල හදලා ඔබ දන්නවද මේ ආදරයේ සංකේතය නම් ඒක අනිත් ඒකට සම්බන්ධ වෙච්ච හැමෝටම ආදරය කරන්න ඕනේ ඒත් ඒක හදපු ශිල්පියාගේ ඇස් දෙක උගුල්නවා නේද සුගිර මහත්තයා ඇස් දෙක ඇනලා උගුල්නවා තව තැනක මේක හදන්න වෙන්න බෑ කියන්නේ එතකොට අපි දැන් පිළිගන්නේ අන්නේ කතාව ඒතර අපි හැමෝටම මේ Facebook කරහත් හොඳ වගේම නරක ප්‍රචාරණය කරන්න පුළුවන් මම හැමතිස්සෙම කියන්නේ ඔබට විනයක් තියාගන්න ඌ මම Facebook එක බලනවා හැබැයි 9යි 9යම ආරයි අතරේ මම Facebook අපි තව වචනයක් එකතු කරමුද Facebook භාවිතාවේදී විනය සහ ස්වයංවාරණය ස්වයංවාරය හරිම වැදගත් තමන්ට විනයක් තියෙන්න ඕනේ තමන් මේ කරන දේ හරිද වැරදිද කියලා තීරණය කරන දැන් ඔබ කියනවා අහිමි වීම ගැන වුණත් අපිට පුළුවන් එක එක විදියට කෙනෙකුට කියන්න පුළුවන් මං ගීතයෙන් වුණා මං මරනවා මං ගහනවා කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ. මට යන්න බෑ ඔබ ගිහින් බලන්න. ආදරය කියන්නේ අයිති කර ගැනීමම නෙමෙයි මං හැමතැනම මේක කියනවා. අපි ආදරය කරන්න ඕනේ විශ්වයට. ඒ වගේම මං ආදරේ ඉන්න කෙනෙකුට මම දන්නේ ඕගොල්ලෝ මේ මෙතන ඉන්න තරුණ දරුවන්ට මේක කොච්චර කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වගේ Facebook උත් ඔබ හරි ලස්සනට හොඳට පාවිච්චි කරන්න මොකද Facebook එක හරහා හොඳ වගේම නරක වෙන්න පුළුවන් නමුත් අපි හරි දේ හොඳ දේ අරගෙන යන් එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි හොඳ රටක් හොඳ යහපත් දරු පරපුර නිර්මාණය කරන්න මම මගේ මම ප්‍රාර්ථනා කරන්නේත් ඒක මොකද එක විනාඩියකින් කිව්වොත් මගේ පුංචි කාලේ මං හිතුවේ නෑ මේ අතේ ගෙනියන පුංචි ජංගම දුරකථනයක් අරගෙන යන්න පුළුවන් වෙයි කියලා සල්ලි කාඩ් එකක් දැම්මම සල්ලි වමාරන මැෂින් එකකින් සල්ලි ගන්න පුළුවන් වෙයි කියලා ට්‍රැෆික් කොහෙද කියලා බලලා Google එකෙන් බලලා යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි Facebook එක හරහා අපි අතීතයේදී මුණ ගැහුණු යාළුවෝ සමහර වෙලාවට මුණ ගැහෙනවා. ඒ අතීත කාමයේ හරි ලස්සනයි. හැබැයි සම්බන්ධතා සජීවී වෙනකොට ලස්සනයි අජීවි සම්බන්ධතාවලට වඩා. මම ඔබට අවස්ථාවක් දෙනවා වසර ගාණක් ආපස්සට යන්න. අතීතයට. අද නම් රජයේ ආයතනයකට කාර්යාලයකට ගියාම අපිට මේස මත රුවැති ලඳුන් වාඩි වෙලා යතුරු ලියන වෙනුවට පරිගණක තියාගෙන ඉන්න අපූර්ව ඔබ දකිනවා. හැබැයි වසර ගණනාවකට එහා පැත්තට ගියොත් යතුරු ලියනේ ගාව හිටපු ඇය අර යතුරු ලියනේ සද්දෙත් එක්ක තමන්ගේ ඇඟිලි භාවිත කරලා ලොකු හරබයක් කරනවා. අපි ඇය ගැන අහමු. Yeah.
සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. 20:19 කාලාත්‍රයේ කතාබහ. වසර දහස් ගණනකට එහා අතීතයේ අපේ පැරැන්නන් මහා වැව් මහා දාගබ් නිර්මාණය කරා. ඒ වැව් දාගබ් අදත් අපි නරඹනවා. ඒ වගේම ලෝකේ පුරා ඉන්න සංචාරකයෝ රසක් මේව නරඹන්න ඇවිල්ලා අදත් ඒවා තුළින් රැකියාවල් කරගෙන ජීවිකාව ගෙන යන පිරිස ඉන්නවා. ඒ අපේ අතීතය. එදා තාක්ෂණය දියුණුුනේ නැහැ. ශ්‍රමදායකත්වයේ පමණයි තිබ්බේ. අපි කෘෂිකාර්මික රටක්. අපේ ඉතිහාසයේ තියෙනවා අපි සතියකට සහල් නැව් 3ක් චීනයට යවවලු. හැබැයි අද අපේ රටට මොනවද වෙලා තියෙන්නේ? බොහෝ වැඩිහිටියන් කරන චෝදනාව මහාචාර්යතුමා අපේ දරුවන් අද තාක්ෂණයත් එක්ක ඉන්නවා, ෆේස්බුක් එක ගනුදුනු කරනවා, කාලය කනවා මිසක් නව නිෂ්පාදනයක් එන්නේ නැහැ, කෘෂිකර්මාන්තයත් එක්ක ගනුදුනුවක් නැහැයි කියලා. මේ කතාව ඇත්තද? තාක්ෂණය ඇත්ත වශයෙන්ම කෘෂිකර්මයෙන් අපට ලබා ගන්න පුළුවන් සීමිත දේවල් තමයි. නමුත් ඕනම රටක් තමුන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න අවශ්‍යමයි. ඒක අතහැරලා කරනවා නම් ඒක තමයි the death of the nation. ඒ මොකද අපි දැන් ඔය හැමතේම ගන්න පුළුවන් කිව්වට පුළුවන් නවත්තන්න ඒවා. ඒ වෙන එක අපට හාමතේ ඉන්නද කියන්නේ. නමුත් දැන් කෘෂිකර්මය බලපුවාම අමෙරිකාවේ 5%ක් විතර ඉන්න ගොවියෝ, ගොවිය කියන්නේ ඒ කෘෂිකර්මය කරන අය, අනිත් 95%ට කෑමක් දෙනවා, මුළු ලෝකෙටමත් කෑම දෙනවා. ඒ නිසා හැමෝම මේ කෘෂිකර්මය කරන්නේ ගියොත් ඒකෙන් කිසි වැඩක් නැහැ. ඒ මොකද ඒකෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් සීමිතයි. නමුත් අලුත් තාක්ෂණයෙන් තමයි දැන් ලෝකෙන් මේ අපට මේ දෙයක් හොයන්න පුළුවන්. අනිත් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට කෘෂිකර්මය කරන්න උනත් සීමිත ප්‍රමාණයක් නෙතේ. අපේ පොඩි රටක්නේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව බලපුවහම අපි ඩ්‍රයිව් කරන කිලෝමීටර් 400-500. ඉතින් ගෙවල් මොකුත් නැතුව ෆාම්ස් වගේ තියෙන තැන්වලින් එහෙම ඒ වගේ එකක් නැහැ. නමුත් අපට අවශ්‍ය තරම් කෑම නිෂ්පාදනය කරන්න ඇග්‍රිකල්චර් එක අවශ්‍යයි. නමුත් ඇග්‍රිකල්චර් වලට උනත් තාක්ෂණය නැතුව බෑනේ. ඉන්ටර්නෙට් එක අපට ඉන්ටර්නෙට් එක නවත්තන්නත් බෑ, ෆේස්බුක් නවත්තන්නත් බෑ, එකක්වත් කරන්න බෑ. අපි හැදුවත් ඒ කරන්න බෑ. ඒ මොකද පවර්ස් තියෙනවා ඒක එහෙම කරන්න නැති වෙන්න. අපේ රටට නිකන් කන්ට්‍රෝල්ස් දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අනිත් එක මේ දැන් ඔය ඉන්ටර්නෙට් ෆේස්බුක් කතා හැමෝම හිතා ගන්න ඕනේ කොහේ තමුන් හිටියත් තමුන් බාත්රූම් එකේ ඉන්නවා වගේ ඉඳලා බෑ. ඒ මොකද කැමරාස්ද අරවාද මේවාද එක්කෝම තියෙන්නේ තමුන් ගැන ඉන්ෆර්මේෂන් කලෙක්ට් කරනවා. හොඳයි, බොහොම පැහැදිලි මහාචාර්යතුමාගේ කතාව. අර ඔබතුමාත් කියන්නේ අපේ පෞද්ගලිකත්වය අපි සීමා කරගන්න ඕනි කියන කාරණේ. අමා මහත්මිය අව්වට වැස්සට හුරු වෙලා ගස් ගල් එක්ක මහා පර්වත එක්ක හැප්පුණු ඉතිහාසයක් පැරණන් තොගයක් අපිත් එක්ක අතීතයේ ජීවත් වුණා. අද එහෙම නැහැ. මේ චෝදනාවට හේතුව අපේ අලුත් පරපුර, අපේ තරුණ පරපුර, අපේ දූපුතුන් මේ පිරිස අන්තර්ජාලයක ගනුදුනුව වැඩිවීමද? ඔව්, ඔබ කියන එක හරි. දැන් අතීතයේදී තාක්ෂණිය ඇත්තටම අපි හදලා තියෙන දේවල් බලන්නකෝ, සීගිරි
අරගෙන බැලුවාම එක රජ කෙනෙක්ගේ නම කිව්වට ඒක හදන්න ශ්‍රමිකයෝ ගොඩක් ඉන්න ඇති. මේක හරි ලස්සනයි දුලාශි. ඇත්තටම ඔය වෙහෙර විහාර නම් ගොඩාක් හදලා තියෙන්නේ. යුද්ධයක් ඉවර වුණාම යුද ආතතියක් මිනිස්සු තුළ ඇති වෙනවා. ඒගොල්ලොන්ගේ ආතතිය සමනය කරන්න වෙන දෙයකට යොමු කරන්න ඕනේ. එතකොට වෙහෙර විහාර හදනවා. එතකොට දාග වැවක් හදනකොට පස් හරන පස්වලින් තමයි දාගැබ හැදෙන. එතකොට වැවයි දාගැබයි ගමයි පන්සලයි. මට ඔබෙන් මම ඔබෙන් අහන්නේ එකයි හැමතිස්සෙම මේ හඳ එළියේ යට ඉන්නකොට දැනෙන සතුට අපිට දැනෙන්නේ නෑනේ මේ අන්තර්ජාලය හරහා සැරිසරනකොට. අනික මේකේ නරකම දේ තමයි මේ ශරීර රසායනිය වෙනස් වෙන්නේ නෑනේ එකම තැනට වෙලා අපි මේ ඇඟිල්ලෙන් අපි මේ රස්තියාදු ගහන්නේ. තේරුණාද? ඇඟිල්ලෙන් රස්තියාදු ගහනකොට මනසට කිසිම දෙයක් එකතු වෙන්නේ නෑ. කකුල් දෙකෙන් රස්තියාදු ගහන්න එළියට ඇවිදලා බලන්න. මම පිරිමි ළමයින්ට කියන්නේ මේ තරුණ පිරිමි ළමයි ගොඩක් වෙලාවට චුට්ටක් වටපිට බලලා බලන්න. ලයිට් ගියොත් තමයි ඒ ළමයි දන්නේ ගෙදර මට අම්මයි තාත්තයි ඉන්නවා පවුලක් තියෙනවා මොනවා මේ ලයිට් ගියයි කියලා ඒකත් අහන්නේ. ඒ මොකද අම්මා ලයිට් ගිය කියලානේ අහන්නේ ගොඩක් වෙලාවට නේද? ඉතින් ඒ කළුවරෙත් බලනවා. සමහර අය මම දන්නවා රෑ තිස්සෙත් ගොඩක් වෙලාවට ඔය ඇඟිල්ලෙන් රස්තියාදු ගන්න ෆේස්බුක් කරහා. ඉතින් මම කියන්නේ දැන් ඔය වැවක කොටස් දිහා හදලා බලන්න. රළපනාව කියනවා, පිටවාන කියනවා, ඇතුළවාන කියනවා. ඒ ඇයි මේ වැවේ තරංග රටාවත් එක්ක මිනිස්සු තාක්ෂණීය දැනුමක් තිබ්බා. අදටත් මහාචාර්යතුමා කියපු දෙයට මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඔබ දේශාන්තරවල සංචාරය කරපු ඉතා විශාල දැනුමක් තියෙන කෙනෙක් සහ ඔබේ දැනුමට මම ගරු කරනවා. හැබැයි මට සමහර වෙලාවට හිතෙනවා දැන් මේ තාක්ෂණයෙන් ඉගෙන ගන්න දේවල් වලට වඩා මම ගමක හැදිච්ච ගොවි පවුලක දරුවෙක්නේ. එතකොට මට තේරෙනවා සමහරවිට අපේ අත්තම්මලා ලොකු අත්තලා පරිසරයෙන් දැනගත්ත දැනුම ඊට වඩා වැඩිද කියලා. දැන් අද වී තම්බන්න එපා පුතේ. දැන් ඔය වී තැඹුවොත් අද වහේ කියන්නේ ඉන්ටර්නෙට් බලලා නෙමෙයි ෆේස්බුක් බලලා නෙමෙයි. හැබැයි ඒගොල්ලන්ට මේ සතා සිව්පාව හැසිරෙන විදිය, වැහිලිහිණියක් ඉගිලෙන විදිය, තව මොනවා හරි බලලා ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් නෑ මීට වඩා මේ ක්‍රම තියෙනවා කියලා. ඒකට එතන තාක්ෂණීය බලපෑවෙන්නේ නෑ. ලේ මේ කුරුල්ලෝ ඉගිලෙනකොට බලලා කියනවා දැන් මේක මේ විදියයි කියලා. එතකොට වැහි කළුවක් මෝදු වෙන දිහා බලලා කියනවා දැන් මේ වෙලාව වෙනකොට වහයි. ඇත්තටම මේ වෙලාව වෙනකොට වහිනවා. එතකොට දැන් මම නම් අදටත් ඒ තාක්ෂණය දන්නේ නැහැ. ඔය මගේ අප්පච්චිගේ එහෙම නෑදෑයෝ සමහරවල් බලලා මේ මේක මැල්ලුම් පොලොසක්, මේක උයන්න පුළුවන් පොලොසක් කියලා තාක්ෂණය භාවිතා කරලා නෙමෙයි. අදටත් මන් දන්නේ නැහැ ඒගොල්ලෝ ඒක කොහොමද කියන්නේ කියලා. හැබැයි තාක්ෂණීය යොදාගෙන එක එක වර්ගවල වී ඔය BG11 BG12 කියලා එක එක නම් දාලා වී වර්ග නිෂ්පාදනය කරනවා. එතකොට වැඩි අස්සන්නක් ගන්න පුළුවන් දේවල් කියලා. ඉතින් අපි මේ රස්තියාදු ගහණේ අපි මොනවද හොයන්නේ? අනුන්ගේ තොරතුරුනේ. අමියා මොකද කළා තියෙන්නේ? අප්පා මෙයාට මොකද වෙලා තියෙන්නේ? මම දකිනවා සමහර කමෙන්ට් වල අප්පාට සිරි නාරියෙක් ගිය උඩ දැන් ඔ කවුරු හරි දානවනේ මම මෙහෙම කියලා දැම්මා විතර යටින් විතර බලන්න. මම කියන්නේ ඒක. එතකොට එයාගේ අනිත් එයාගේ චර්යාවත් තේරුම් ගන්න පුළුවන්. එයා ආශ්‍රය කරන අයගේ චර්යාව තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් මම හිතන විදිහට මට මතකයි හමුදාවල් වල එහෙම නම් නිල ඇඳුම් ඇඳගෙන දාන්න බෑ කියලා දැම්මා. සමහර වෙලාවට මේ දැන් අපි හිතමු අනාගතයේදී කෙරෙන්න තියෙන දෙයක් අපි දාන හිම බෑ හිම දාන්න. මම හරිම විරුද්ධයි. දැන් අපි අර සමහර වෙලාවට බලනවා මේ මිනිසුන්ගේ ජීවිතයේ අඳුරු තැන් හරි ආසයි අපි දැනගන්න. කොයි සමහර අයගේ දැන් උදාහරණයක් විදියට මම හොඳටම විරුද්ධයි. මේ පහුගිය දවස්වල මත්කුඩු සම්බන්ධ කෙනෙක්ගේ නම ප්‍රචලිත වුණා. තියාගේ මුළු ජීවිතේ ගැනම Facebook එකේ ටක්ටක් ගාලා අප්ඩේට්ස් දානවා. හරියට වීවර්ස්ලත් ඉන්නවා එකේ. ඒතර තව කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම දැන් මම වීඩියෝ එකක් දැම්මා කියලා හිතන්නකෝ. මොලේ කාර්යයන් හයක් තියෙනවා. ප්‍රජානනය කියන්නේ හරිම හොඳ දෙයක්. මතකය, චින්තනය, තර්කණය කියන ඒවා තියෙන්න ඕනේ. මේක ගැන බලන්න කිව්වම අර අරයා ගැන බලන වීවර්ස්ලා ගන්න ගොඩක් වැඩි. මේක ගැන බලන්න. එතකොට අපි තේරුම් ගන්න දේ තමයි මේ 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 මුහුණු පොත හරහා සංසරණය වෙන්නේ වැදගත් දේවල් නෙමෙයි. මිනිහා ස්වභාවයෙන්ම අනිත් කෙනා ගැන හොයන්න කැමති නේද සුගීෂර මහතේ? ඒකත් කැමති. ආ මට වඩා එයා හොඳද නරකද කියලා බලන්න. එතකොට මම තමයි අර මම මේ විදිය වචන පාවිච්චි කරන්නේ නෑ දුලාශි. නමුත් මේක මට හුරු නෑ ඇත්තට කියන්න. ඒ වුණත් අර මම තමයි පොර කියලා හිතන්න කැමති කෙනා මෙහෙම බල බල ඊට වැඩිය හොඳ එක. දැන් මම පුංචි රෝද දෙකක් එක කරාබ දෙකක් දැම්මොත් ඊට අනිත් ඒකට විරුද්ධව දාන කෙනාට දානවා ඊට වඩා ලොකු රෝද දෙකක් දාලා මේ පින්තූරය මූණ ලස්සනට පාට කරලා. එතකොට අර එක එක්කෙනාගේ තොරතුරු හොයලා පත්තර වෙනවා. හැබැයි හොඳ දේවල් ලෙඩලා ගැන ලේ ගැන. ඒතර අපි මෙන්න මෙයාට ලේ ඕනේ වෙලා තියෙනවා. මෙයාට තව මෙමුණාද
වකුගඩුවක් ඕන වෙලා තියෙනවා මෙයාට ඕ පොසිටිව් වර්ගයේ මෙහෙම එක ඒවත් හොඳ දේවල් වෙනවා සමහර ඒවා දකිනවා දානවා දෙවියන්ගේ අර එක එක හනුමන්තගේ අනම්මනම් පින්තූර දාලා ෂෙයා කරලා බලන්න තප්පර පහක් ඇතුළත නොසිතූ දෙයක් සිද්ධ වෙයි කියලා ඉතින් හෝගාලා ෂෙයා කරනවා ඉතින් අපි ඇයි අපි කැමති යථාර්ථයට වඩා මායාව ඇතුළේ ජීවත් වෙන්නේ ඒතර මායාව අපිට සනීපයිනේ මේකට වඩා මේක හොඳයි. ඒකට හේතුව තමයි අර මම කියපු එක මහත්තුරු මේක බලන හැම මහත්තයෙකුටම මම කියන්න ඕනේ නෝනා බත් එකක් බැඳලා දුන්නාම සමහරට ලුණු වැඩි ඇති සමහරට කණ්ඩ බැරුව ඇති ඒක වෙනම දෙයක්. නමුත් එයා පාන්දර නැගිටලා බත් එකක් උයලා දුන්නානේ. ඒක නිසා ගෙදරකින් අද නම් කැමික රසයි ඈ කියලා කියන්නේ. ඒතර එයා කන පිනවන්න කැමති අර Facebook එක හරහා එන නන්නාඳුන ණයට කූඩුවේ දොර අරින්නේ නැහැ. ඒතර දැන් ඔබට මම දැන් කියන්නම් දෙයක් බලන්න හැන්දෑවට වාහන නවත්තගෙන දුරකථන වල අතේ තියන් ඉන්න අය දකින්නවා මගේ විෂය සමාජ විද්‍යාවනේ මානව විද්‍යාව මම දැක්කා ගොඩක් ලා නවත්තගෙන ඉන්නවා මොකද කරන්නේ නෑ මේ ගෙදර යන්න කලින් මේ ටික මේ ඩිලීට් කරගෙන යනවා මොකද ගෙනිච්චොත් ප්‍රශ්න ඒතර ඊට පස්සේ ගොඩක් අය ආවිල්ලා කියන්නේ මේ මෙයා Facebook එකේ මම මෙයාව accept කරන්න එපා කිව්වා මෙයා යාව දාලා ඔබ මනෝ උපදේශකවරියක්නේ Facebook එකේ password එක රහස්‍ය අංකය හෝ රහස්‍ය පදය සැමියාට හෝ බිරිඳට නැත්තම් පෙම්වතියට ලබා නොදීම හේතුවෙන් දික්කසාද වුණු ඒ ඔස්සේ සියදිවි හානි කරගන්න පළමු කී දෙනෙක් මුණ ගැහිලා ඇද්ද ඔබ? සැත් කරපු අය මුණ ගැහිලා තියෙන හේතුව මහත්තුරුන්ට නම් මම මේ ළඟදිත් දැක්ක එකක් දාලා තියෙනවා මහත්තයා අහනවා නෝනගෙන් මේ මොකද්ද මේ පරිගණකේ password එක කියලා. එතකොට නෝනා කියනවා අපි බැඳපු දවස. එතකොට මහත්තයාට ඒක ආය අහන්නත් බෑ මතකත් නැහැ. ඒක හේතුව තමයි ගොඩක් වෙලාවට කාන්තාව ඕන් නැති හැම දෙයක්ම මතක තියාගෙන ඉතර මහත්තුරු අරියට දුක් වෙනවා මේ ගෑණි මේ හැම දෙයක්ම මතක තියන් ඉන්නේ ඇයි නෝනා දුක් වෙනවා මේ මහත්තයාට කිසි දෙයක් මතක නැහැ කියලා සමහරවිට Facebook එකෙන් තමයි නෝනාගේ උපන්දිනේ දැනගන්නේ ඔබ කියන ප්‍රශ්නේ හරියට අරන් එනවා ඒ කියන්නේ මම මේ යාළුවාට එපා කිව්වා මේ යාළුවාට මෙහෙම කිව්වා ඉතින් දුලාශි මට කවදාවත් පෝරුවේදී රත්තරන් හූයකින් බඳින එක ඇත්ත එකට ඇඟිල්ල තියලා බහින එක ඇත්ත නමුත් අපි ලෝක දෙකකින් ආපු දෙන්නෙක්නේ එතකොට අපි දෙන්නට කවදාවත් එහෙම වෙන්න බෑ ඔබට ඔබේ රහස් තියෙන පුළුවන් ඔබ හරි ලස්සනට ඒක කිව්වා ඔබට ඔබේ රහස් තියෙන්න පුළුවන් මට මගේ රහස් තියෙන රහසක් විදිහට තියෙනකොට තමයි ලස්සන ඒ හැබැයි ගෑනු ළමයින්ට රහස් රකින්න බෑ ඒක නිසා තමයි අර ප්‍රේම සම්බන්ධයක බැඳෙනකොටම ගෑන් ළමෙක් කියන සින්දුවක් තියෙනවා සැලලිහිනියෝ ඔබ දන්නේ නෑ කියලා ඇයි මේක කුරුල්ලට කියන්නේ තව කෙනෙකුට කිව්වොත් මේක පැතිරෙනවනේ කුරුල්ල කියන්නේ නැහැ කාටවත්. ඒක නිසා මට මං ආදරය කරන කෙනෙක් ඉන්නවා. අපි හරි ආදරෙන් ඉන්නවා. ඉතින් ඒක වෙන්න පුළුවන්. ඔබයි මමයි එක එක වයසේදී හැසිරෙන්නේ දුලාශි වෙන වෙන විදියට. දැන් මේ තැන්පත් මැදිවියට ඇවිල්ලා දැන් නම් මං මැදිවිය කියන්නත් බෑ. හරිනම් මහලුවේ කියන්න ඕනේ. එහෙම ඇවිල්ලා පිටිපස්ස බලනකොට මං හිතනවා අපිට කොච්චර ලස්සන ළමා කාලයක් තිබුණාද. මේ ඇඟේ හැම ජොයින්ට් එකක්ම වැඩ කරන්න ඕනේනේ. දුවන්න ඕනේ, ඇඟිලි මෙහෙම කරන්න ඕනේ. දැන් කිසිම කෙනෙකුට ඒවා කරන්න බෑ. ඇඟිල්ල විතරමයි Facebook එකේ උඩටයි පහළටයි උඩටයි පල්ලෙහාටයි රස්තිය අදු ගන්න. අද දරුවන් අර කාලෙකට එහා අපි දැක්ක සෙල්ලම් දන්නෙත් නෑ. අද දන්නේ Facebook එක අන්තර්ජාලය ඔස්සේ ගොඩනැගුණු උපසංස්කෘතීන් පිළිබඳව. ඇතැම් ගේම් තියෙනවා ඒ වගේම සෙල්ෆි කලාව. සෙල්ෆි නිසා තරුණ ජීවිත රසක් අපිට අහිමි වුණා. දුලාශි මම ඔකට හරිම ආස. දැන් අපි ඉස්සර කාලේ ඔබටත් මේක අත්දැකීම් නැතුව ඇති. මෙතන ඉන්න පුතාලගේ අම්මලාට තමයි ඒකේ අත්දැකීම් ඇත්තේ. අපි කට්ටිය මෙහෙම එකතු වුණාම අපි එක එක්කෙනා අර ගණන් කරලා බෙදාගන්නේ රතුකි කිලි දත් මැද මැද දීසි දෙකට බත් බෙද බෙද කියලා අපි දන්නවා. හරි කුතුහලයක් තියෙනවා. එතකොට අපිට බුද්ධි වර්ග 8ක් තියෙනවා. අවකාශමය බුද්ධිය, සංගීත විඥානුකූල බුද්ධිය, කාලය ගැන නිර්ණය කරන බුද්ධිය, තර්කය ගැන, ගණන් ගැන, ඔය හැම බුද්ධියක්ම එකතු කළා අපි හිතනවා දැන් ඉන්නේ. ඊට පස්සේ මට ඔන්න උච්චි උච්චි තෝල් තෝල් කියලා මේ කවුද, මොන රතු පාටද, කළු පාටද, ඊ කිසි දෙයක් ළමයි දැන් දන්නේ නැහනේ. සෙල්ලම් කරන්නේ කොහොමද, තාච්චි පනින්නේ මොනවද, ඇඟේ මේ එක හන්දියක්වත් වැඩ කරන්නේ නැහැ. ඔබ දන්නවද ලංකාවේ දරුවෝ බොහෝ ප්‍රමාණයක් බෝන වෙන රෝගවලින් පීඩා විඳිනවා. අධික දිය වැඩියව කළාම මේ ළඟදි මට අවුරුදු 8ක විතර දරුවෙක් ආවා යාවේ අම්මලත් එක්ක වෙන ප්‍රශ්නයකට, අම්මලාගේ ප්‍රශ්නයකට. එයා මං කොහොමද පුතා හැම කරාම එයා මට කියනවා ඇන්ටි මට හරි ස්ට්‍රෙස්. මං ආවේ ඒ මොකද අටයි අවුරුදු. මං ආවේ ඔයාට ස්ට්‍රෙස් මොකද? මේ ස්ට්‍රෙස් තමයි අම්මලා යනකොට අර මොනවද වයර් ගලවගෙන යනවා. එන ඇවිල්ලා තමයි හයි කරන්නේ. ඉතින් මෙයාට ගෙදර ඉඳලා ආච්චිත් එක්ක කරන්න දෙයක් නැලු. කතන්දර සාහිත්‍ය හරිම ලස්සන. අදටත් ලස්සන ළමා කාලයක් තියෙන ලෝකේ සෝවියට් රුසියාවේ ළමයින්ට. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ළමේ කදන්න පුළුවන් පරිසරයෙන් කියලා. ඒක නිසා අතිශය ලස්සන ළමා කතා සාහිත්‍යයක් තියෙනවා සෝවියට් රුසියාවේ. මම ආසයි මේක බලන දෙමව්පියන්ට කියන්න. ඔබේ දරුවන්ට Facebook වල රස්තියාදු ගහන්න දෙන්න එපා. පොත් අස්සේ
අන්තර්ජාලය හරහා කමක් නැහැ පොත් වලින් රස්තිය හදුවෙන්නේ. ඒ කියන්නේ පොත් කියවලා තිරය හරහා පොත් බලන්න දෙන්න. හොඳ දේවල් අරන් දෙන්න, දැනුම අරන් දෙන්න කියලා. ඉතින් එහෙම සොඳුරු ලෝකයක අපි මුණ ගැහෙමු කියලා ප්‍රාර්ථනා කරන්න කැමතියි දුලාශි. තවත් බොහොම පුංචි වෙලාවක් විතරයි තියෙන්නේ මේ කතාබහත් එක්ක අපිට එක්හාසු වෙන්න. හැබැයි ඊට කලින් අද මේ සාකච්ඡාව තුළ සුළු මොහොතකට කලින් අපි මතක් කරා අවුවත් වැස්සත් එක්ක හරි හරියට ගැටුණු සටන් කරපු ඒ ස්වභාව ධර්මයේ ජයගත් අපේ පැරණන් ගැන. ඉතින් අපි ආරාධනා කරනවා ගයන්න ඔවුන්ට අවුවට වැස්සට හුරු මිනිසුන් ගැන අපි ගයමු. වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුණේ ඒ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරද සුදු කොටි නැගුණේ කලානිකේතන නුඹලා දෑතිනි මිහි මත මෙවුනේ ඒ නුඹලාටයි දූදරුවන්ටයි මොන රජ මැදුරෙද දොරටුව හැරුණේ මොන රජ මැදුරෙද දොරටුව හැරුණේ වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුණේ ඒ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරද සුදු කොටි නැගුණේ රජසැප විඳිනට රජදරුවන් හට නුඹලා දෑතිනි මන්දිර මෙවුනේ ඒ නුඹලාගේ දුක දැක ගන්නට මොන රජදරුවද පැලකට වැඩියේ මොන රජදරුවද පැලකට වැඩියේ අවුවට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුණේ ඒ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරද සුදු කොටි නැගුණේ දහනමය කාලාත්‍රේ කතාබහ අද වැඩසටහනේ අවසන් මිනිත්තු කීපයක් එක්ක අපි එකතු වෙන්නේ. කාලය බොහොම ඉක්මනින් ගත වෙලා තියෙනවා. ඔබ තිදෙනාට මම විනාඩි දෙක බැගින් බොහොම පුංචි කාලයක් ලබා දෙනවා අපිට තියෙන කාල වේලාවත් එක්ක. අපි අද දවස ඒ මේ වැඩසටහන තුළ කතා කරා ෆේස්බුක් රස්තියාදුවේ අනිටු ප්‍රතිඵල වගේම අපි කොහොමද සාධනීය ලෙස ෆේස්බුක් පරිහරණය කරන්නේ නැත්නම් අන්තර්ජාලය පරිහරණය කරන්නේ කියලා. මහාචාර්යතුමා අමා මහත්මිය සුගීශ්වර මහත්මයා මේ වෙලාවේ අපිත් එක්ක දෙමව්පියන් එකතු වෙලා ඉන්නවා. අපි යෝජනාවක් කරනවා. අපි සාධනීය ලෙස අන්තර්ජාලය නැත්නම් ෆේස්බුක් භාවිතා කරන්න කොහොමද දරුවන් යොමු කරන්නේ? අපි මොනවද දරුවන්ට යෝජනා කරන්න ඕනේ අන්තර්ජාලය නිසි ලෙස භාවිතා කිරීම වෙනුවෙන්? මහාචාර්යතුමා ආරම්භ කරමු.
දැන් එක කාලයක් තිබුණා කම්පියුටර්ස් තියෙනකොට ඒවා පුළුවන් තමුගේ කාමරයට නොගෙහින් යන්නේ නැතුව සාලේ ඉඳගෙන පාවිච්චි කරන්න. නමුත් ඒක දැන් ඉවරයිනේ ටෙලිෆෝන් එක ගත්තාම ඒක කියන්න බෑනේ. ඇත්ත වශයෙන්ම මම කියන්නේ මේ ළමයි දැන් අම්මලා හිතනවා මෙයා හරියට පාඩම් කරනවා එන සැරේ ලෙවල් ගන්නවා අරමක යම් මොනවද කරන්න කියලා දන්නේ නැහැ. ඒ නිසා දැන් කන්ට්‍රෝල් එකක් තියෙනවා. මම කියන්නේ අද වශයෙන්ම එකෝම ටෙලිෆෝන්ස් මේ රෑට නිදා ගන්න යන්නේ ඉස්සෙල්ලා එක තැනකට දාලා ලොක් කරලා තමයි මේ නිදා ගන්න තියෙන්නේ. ඒක සෙල්ෆ් කන්ට්‍රෝල් නැත්නම් සම් කවුරු හරි කන්ට්‍රෝල් කරන්න ඕනේ. හැමෝටම තියෙනවා මේ ලේඩක් ඇත්තට. අපි හැමෝටම එක්සිබිෂනිසම් ඒ තමුන් ගැන පෙන්නන්න ප්‍රදර්ශනය කිරීම අදින්නේ මොකද අපි ටයි දාන්නේ මොනටද. ඉතින් එක එක ලෙවල් එකට තමයි එක්සිබිෂනිසම් තියෙන්නේ. සමහර අයට ඒක වැඩි. ඉතින් මේ එහෙම නිකන් රෝගයක් වගේ තියෙන එකක් නිසා සෙල්ෆ් කන්ට්‍රෝල් කියන එක නැත්නම් there must be parental control. ඒ මොකද අනිත් එක තමුන්ගේ යාළුවෝ එක වයසේ යාළුවෝ හිටියොත් එයා අනිත් එක්කෙනට ඇඩ්වයිස් එකක් දෙන්නේ නැහනේ. අපි කිව්වොත් නරක වචන පාවිච්චි කරලා මචං යන් අපි කියලා කිව්වොත් එහෙම නෙවෙයි. තමුන්ට ඉන්න ඕනේ තමුන්ගේ වයසට වැඩි වයසක යාළුවෝ වගේ කට්ටිය. පරිණත එතකොට ඒකට ටිකක් දෙනු කියන්නේ නෑ නෑ එහෙම නෑ. කන්ට්‍රෝල් එකක් තියෙන කට්ටියත් ඉන්න ඕනේ. ඒ කියන්නේ යාළුවෝ හැමෝම එක වයස කට්ටිය නෙමෙයි. එක්කෝ නිකන් පේරන්ට්ස්ලා නැති වුණාට ටිකක් ඊට වැඩි වයසකින් ඇඩ්වයිස් කරන්න පුළුවන් යාළුවෝත් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ජීවිතේ අන්තිමටම යන කට්ටියත් අපි දැකලා තියෙනවා. අන්තර්ජාලයට බැනලා වැඩකුත් නෑ. දැන් අපි කියමු හඳ තියෙනවා ක්ලවුඩ්ස් එලක වැහෙනවා. ක්ලවුඩ්ස් වලට බැනලා වැඩක් තියෙනවා. ඒ වගේ අන්තර්ජාලයට බැනලා නෑ. ඉතින් ඕල් දි තමුම්මනේ මේක කරන්නේ. තමුම්මගේ කරනවා, තමුන්ගේ ඉන්ෆර්මේෂන් දෙනවා, තමුන්ගේ ශරීරය පෙන්නනවා, තමුන්ගේ මෙයා කරනවා වෙන වෙබ්සයිට් වල. මෙව්වා සේරම ඉඳන් කිව්වා මේ මොකද්ද ඉරේස් කර කර. ඒ රේස් කරාට හරියන්නේ නැහැ. ඒක ඒක තාම තියෙනවා. You can recover it. අනිත් අපි ළමයින්ට මං ඉස්සෙල්ලා කිව්වේ හැකින් උගන්න ඕනවා. හැක් කරන වෙන කට්ටියගේ මේ මේව හැක් කරන්නේ නෙමෙයි. It's called ethical hacking. අනිත් මිනිස්සු හැක් කරපු එක නැති කරන්න අපි දැනගන්න ඕනේ. ඉතින් අපි උගන්වන්න නැතුව ඒක කරන්න බෑනේ. ඉතින් අපි නරක වැඩක් නෙමෙයි කරන්නේ. අපි හැකින් කියලා හිටන් අපේ සිලබස් එකේ තිබුණ නරක නිසා අපි කියන ethical hacking කියලා. ඇත්ත වශයෙන්ම ඒකත් හැකින් තමයි. ඒ නිසා නමුත් ආචාරශීලී ලෙස. ඔව්. හොඳයි. ඕනම කෙනෙකුට ලේසියෙන් ගන්න දෙනකොට වැරදි මාර්ගයක යන්න ඉඩ තියෙනවා. ඒ නිසා there must be self control or parental control or elder control. හොඳයි. අමා මහත්මිය. හරි ලස්සන තැනකට ඔබතුමා අරගෙන ආපු නිසා අවසන් විනාඩිය මම කියන්න. ඔබේ දරුවා උකුස්සෙක් වගේ පියාඹනවා දකින්න ආසයි නම් පාත්‍යත් එක්ක රංචු ගහන එක නවත්තන්න ඕනේ. ඉතින් මගේ නම් පුද්ගලික අදහස අම්මා කෙනෙක් විදිහට ඔබේ දරුවා පරිණත වෙනතුරු ඔහුට මේක හරියට පාවිච්චි කරන්න තේරෙනතුරු මේ දුරකථන භාවිත මේ Facebook පාවිච්චි කරන්න දෙන්න එපා. අන්තර්ජාල ගිණුම ආරම්භ කරන්න දෙන්න එපා. ඒ වගේම මොළයට හොඳ නෑ මේ ඩිජිටල් තිර බලන එක. පැය භාගයකට වඩා අඩුවෙන් කොහොමටවත් හොඳ නෑ අවුරුදු 5ක දරුවෙකුට, අවුරුදු 5ට අඩු දරුවෙකුට. ඒක නිසා ඒවා සීමා සහිත කරන්න. අර සමහර අම්මලා හරි ආඩම්බරෙන් හැදගෙන මෙයාට දැන් YouTube යන්නත් පුළුවන්. මෙයාට දැන් Facebook මාත් ගන්න. ඉතින් ඒක හොඳ නෑ. මේක බලන හැම දෙමව්පියන්ටම මම ඒක කියන්න ඕනේ. ඔබේ දරුවාව සංවේදනාවන් එක්ක වැඩෙන්න ඉඩ දෙන්න, සාමාන්‍ය ලෝකයට විරුද්ධ කරන්න, පරිසරයට ආදරය කරන්න උගන්වන්න. පරිසරයට ආදරය කරන්නේ නැති දරුවෙක් මොනවා කරත් අපි හදන්නේ නිකන් උගත් යක්ෂයෙක්. උගත් යක්ෂයෙක් හදලා වැඩක් නැහැ නේ දුලාෂි නේද? මම මේ වචනේ හැම තැනදීම පාවිච්චි කරනවා. මනෝවිද්‍යානුකූල මේකේ තියෙන එක තමයි මේ මාතෘ දෙන්නම කියපෙකේ. ඇත්තටම මිනිහා මේ ඉඩ් ඊගෝ සුපර් ඊගෝ කියලා අපේ මනස කොටස් තුනකට බෙදෙනවා. ඇතර ඉඩ් කියන්නේ නිකන් හරියට වනචර සතෙක් වගේ, කැලයක් ඇතුලේ ඉන්න මෙල්ල කරන්න බැරි සතෙක් වගේ. එයා තමයි ඔය Facebook කරා රස්තිය අදු ගහන්නේ.
එතකොට ඊගෝ කියන්න ඕනේ මේක කරන්න එපා කියලා. ඊගෝ කියන්නේ මයි මගේ ඇතුළෙම ඉන්න එක්කෙනා. එයා කියන්නේ මේක කරන්න එපා, මේක සමබර කරගන්න, ඔයා ඉගෙන ගන්න ඕනේ, ඔයාට ඉලක්කයක් තියෙන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ. ඊයේ මම හරි නරක ප්‍රවෘත්තියක් දැක්කා. ලංකාවේ තරුණ ළමයි ලක්ෂයක් අවුරුද්දට එකතු වෙනවලු ත්‍රිරෝද රත රියදුරන් විදිහට. ඒ එකතු වෙන්නේ ඔය හේතුව හින්දා. ඇයි එතනින් එහාට ඒගොල්ලන්ට යන්න බෑ? මේ රස්තියාදු ගගා හිටින්නකොට දැනුමක් දැන්නේ නැහැනේ. එතකොට අපි විභාග කියලා කියන්නේ දුලාශි අපි මේ නොදන්න දේවල් ඉගෙන ගන්න එක නෙමෙයි, අපිට උගන්නපු දේවල් අපි ගිහිලා විභාගවල ලියන්න ඕන. මොනවා කරත් අපේ මේ සමාජ ක්‍රමයේ ඇතුලේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් නැහැනේ. එතකොට ඒ ශිෂ්‍යාට ඕන දේ නෙමෙයි කරන්නේ, දක්ෂ කෙනාට දක්ෂ තැන තියෙන එක නෙමෙයි කරන්නේ. දැන් මම නිකන් ඔය නිකන් ඇවිල්ලා සින්දු කිව්වට අරදුවට වගේ මට සින්දු කියන්න බෑනේ. යා එක ගැන ඉගෙනගෙන තියෙනවා, යාට එක ගැන දක්ෂකමක් තියෙනවා. එතකොට යා ඒකේ කෙලවරටම ගියපේ කියන්නේ. සමහර විට මොලේ ගැන කතා කරනකොට යා මේ වයසේදී මේ මං කියන මොලේ රටා ආදරේ රටා ගැන දන්නේ නැතුව ඇති. හැබැයි යාට ඒක උගත්කමින් ලබා ගන්න පුළුවන්. මේකට හැබැයි ප්‍රතිභාව කියලාත් කියනවා. ඒත් සින්දු කියන එක වගේ වනම් මට ලබා ගන්න බෑ. මොකද ඒකට හැකියාවකුත් තියෙන්න ඕනේ. ඒක අපිට එන්නේ නැහැ. මං කියන්නේ අම්මලාට ඔබට ඇත්තටම හොඳ දරුවෙක් හදන්න ඕනේ. අපි රටක් විදිහට වගකීමක් තියෙනවා. අම්මලා වුණාමත් දෙමව්පියෝ විදිහටත් අපි මව්වත් කමින් හිතන්න ඕනේ, පියෙක් විදිහට හිතන්න ඕනේ. මොකද දෙමව්පියෙක් වෙන්න බෑ. ඒක ගොඩාක් වෙලාවට අපි හිතනවා දරුවෙක් කියන්නේ කෙටි කාලීන ජීව විද්‍යානුකූල ක්‍රියාවලියක අහම්බ අතුරු ඵලයක් කියලා. එහෙම නෙමෙයි, දරුවෙක්ව හදන්න ඕනේ. මෙතන හැම ඉන්න තරුණ තරුණියකටමත් මම කියන්න ආසයි. ඒක නිසා හොඳට තේරුම් ගන්න, හදන්න කෙනෙක් විවාහ වෙන්න එපා Facebook කරා ගිලා මට මෙයා හදා ගන්න පුළුවන් කියලා. හැදිච්ච කෙනෙක් බඳින්න. හොඳයි. සුගීශ්වර මහත්මයා ඔබ දුලාශි, මම මේ දෙමාපියන්ට දෙන ඇඩ්වයිස් එකට කලින් එක දෙයක් ගැන කියලා එන්නම්. මොකද මම දකුණු කොරියාවේ චීනේ දැකපු දෙයක් තියෙනවා. මම ඇත්තටම ජපානයට ගිහිල්ලා නැහැ. එහෙත් හරියට අය හැම තැනම බිම වාඩි වෙලා ෆෝන් එක පාවිච්චි කරනවා. මම පුද්ගලිකව බැලුවා මේ කට්ටිය මේ මොකද්ද කරන්නේ? Facebook නැහැ, මොකුත් නැති රටක මේ හැමෝම සල්ලි හොයනවා. මේ හැමෝම ස්ටේෂන් එකේ ඉඳගෙන පාරේ වාඩි වෙලා ඉඳගෙන මේ හැම මොහොතෙම හැම ක්ලික් එකකින්ම සල්ලි එන්නේ account එකට. ඉතින් එහෙම ක්‍රමවේද අපේ රටේ නෑ. අපේ රටේ තියෙන්නේ ඔබ මේ අමා කිව්වා වගේ මේ රස්තිය මෙහෙම මෙහෙම ඇඟිල්ලෙන් යන එක. ඒකෙන් සල්ලි වැය වෙනවා. අපේ ළඟ පොඩි වෙනසයි තියෙන්නේ. සල්ලි වැය වෙනවා. ඒ චූටි වෙනස ගෙදර තියෙන ධනය මොහොතින් මොහොත අඩු වෙනවා වගේ චූටි නොවැදගත් වෙනස. අපේ රටේ අයට ඒක නොවැදගත් වෙනස. මොකද ගෙදර තියෙන හම්බ කරලා එන මුදල චුට්ට චුට්ට වැය වෙනවා. පිටරටවල මේ රස්තිය අඩු ගහලා සල්ලි ටික ටික එකතු වෙනවා. හරි, මන් දෙමාපියන්ට කියන්න මෙන්න මේ වගේ පණිවිඩයක්. මොකද දරුවෙකුට කියලා දෙන්න ඕන දෙයක්. මොකද මේක ෆෝන් එක හරි මේ ඉන්ටර්නෙට් එයා යන තැන තියෙනවා. එතන අපිට වටබඳින්න බෑ. දරුවන්ට කියලා දෙන්න ඕන ඔයා හැම කවදා හරි කොහොම හරි මොකක් හරි වෘත්තියකට අයිති කෙනෙක් වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ උගත්කම අනිවාර්යෙන් වෙන්න ඕන. ඊට පස්සේ කුසල සම්ප්‍රයුක්ත කෙනෙක් වෙන්න ඕනයි කියන්නේ. කුසලතා හැදෙන්න ඕනේ. මොකද අපි ප්‍රොෆෙෂන් එකකට අයිති වෙලා වැඩන්නේ. ඒ ප්‍රොෆෙෂන් එකෙන් ඉගෙන ගන්න දේ කරගන්න බැරි. ඒ කියන්නේ හොඳ ප්‍රැක්ටිස් එකක් නැති වෛද්‍යවරයෙක් වෙලා වැඩන්නේ නැහැනේ. හොඳට ඉංජිනේරින් වැඩ කරගන්න බැරි ඉංජිනේරුවෙක් වෙලා වැඩන්නේ නැහැ. එහෙමයි බිහි වෙනව දැන් ඕන තරම්. ඒ හැකියාවල් කුසලතාවය සඳහා පරිගණක පාවිච්චි කරන්න. මේ ඕන පැත්තට පරිගණක පාවිච්චි කරන්න. අනිත් එක දෙමව්පියෝ කියලා දිය යුතු දෙයක් තමයි පුංචි කාලේ ඉඳලම මේ ලෝකෙ බිහි වෙන හැම ජීවියෙකුටම ආසාවල් තියෙනවා. අපි හැම කෙනෙකුටම ආසාවල් තියෙනුනේ. මේ ආසාවල් අපි පැය 24ම කරන්නේ නෑ නේ. ඒ අයට කියලා දෙන්න ඕන මේ ආස දේවල් හැමෝටම තියෙනවා. ඒක පාලනය කිරීම තමයි ආත්ම ශක්තිය කියන එක. ඒකට වෙලාවක් තියෙන්න ඕන. එහෙම නොකරොතින් දවස පුරාම අර ආස දේ කර කර ඉන්න ඔයාගේ ජීවිතයක් නෑ. අන්තිමට ඔබතුමිය කිව්වා වගේ ත්‍රිවිල් එක විතරයි ඉතුරු වෙන්නේ. ප්‍රොෆෙෂන් එකකට අයිති නෑ. පවුලේ ආත්ම ගරුත්වය ඉවරයි. ඔක්කොම ඉවරයි එතනින්. ඒකින්ද හොඳම දේ දරුවා දැනුවත් කරන්න. දැනුවත් කරලා රැකියාවක් එයාට හදලා දෙන්න. එයා ඒ රැකියාවේ නොගියත් රැකියාවක් හදලා දෙන්න. අනාථ වුණොත් මේ රැකියාවේ යාට ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ පරිගණක භාවිතා කරන් දෙන්න. එතකොට එයා දැනුවත්භාවය සහ එයාගේ වටපිටාව මත තීරණ ගන්න දන්නෝ, එයා පාලනය කරගන්න දන්නෝ. ඔබතුමා කිව්වා වගේ ස්වයං වාරණය පිළිබඳ එයාට දැනුමෙනෝ. එයා එයාම සෙල්ෆ් කන්ට්‍රෝල් කරගනි. හොඳයි, බොහොම ස්තුතියි. අද 20:19 කලාත්‍රේ කතාබහ වැඩසටහන අවසන් කරන්න සූදානම්. අද අපේ මාතෘකාව, අද අපේ ප්‍රස්තුතිය Facebook රස්තියාදුව.
මේ ගැන කතා කරන්න අද දවසේ අපි ආරාධනා කරා සම්මානිත මහාචාර්ය සෑම් කරුණාරත්න මහත්මියට, ඒ වගේම පෞරුෂ වර්ධන උපදේශිකා අමාදිසානායක මහත්මියට, ඒ වගේම අද අපි ආරාධනා කරා මූල්‍ය හා කළමනාකරණ උපදේශක බාහිර කථිකාචාර්ය සුගීශ්වර සිරිමාන්න මහතාට අපි තිදෙනාටම ස්තුතිවන්ත වෙනවා. අද අපේ මාතෘකාව හරවත් සහ අර්ථවත් කරා ඔබ තිදෙනා. මේ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද අපේ වාද්‍ය වෘන්දය ගැන චමිදු තිවංක කීබෝඩ් වාදනයෙන්, ෂේන් බටගොඩ තබ්ලා වාදනයෙන්, යසංග ශ්‍රී ලක්මාල් එක්ක ඉසුරිකා මදුෂානි අද ගායනයෙන් එකතු වුණ අපේ වැඩසටහන වර්ණවත් කරන්න. අපි සූදානම් වෙනවා අද 20:19 කලාත්‍රයේ කතා බහ වැඩසටහනට සමාප්තිය සටහන් කරන්න. හැබැයි නැවත මෙවන් හරවත් අර්ථවත් වැඩසටහනකින් ඔබව මුණගැහෙන ප්‍රාර්ථනයත් එක්ක අද අපි සමුගෙන යන්නේ බොහොම අපූරු ගීතයක් ඔබට තිරණ කරන ගමන්. ගීතය ගායනා කරේ එදා TM ජයරත්නයන් විසින්. මේ ගීතය ගැන විශේෂ යමක් සඳහන් කරන්න ඕනේ. මහා කවි රවීන්ද්‍රනාත් ටාගෝර් තුමාගේ ගීතාංජලි කාව්‍ය සංග්‍රහයේ පද ඇසුරු කරගෙන තමයි ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මේ ගීතය රචනා කරලා තියෙන්නේ. ගීතයකට එහා ගිය සජ්ජායනයක් වගේ මේ හඬ, ඒ වගේම මේ මියුරුසර, මේ වදන් මනාව ගලපලා තියෙනවා. අපි අද සමුගෙන යනවා. ජීවිතය කියන්නේ වෙනස් ගමනක්. ෆේස්බුක් එකේ ෆීලිං එක්සයිටඩ් කියලා නොදැම්මට ත්‍රාසජනක අත්දැකීම් විඳින පුද්ගලින් ලෝකයේ ඕන තරම් ඉන්නවා. මිස්යූ කියලා නොදැම්මට ඔබව මතක් වෙන බොහෝ දේවල් ඔවුන්ගේ හිතේ තියෙන්නට පුළුවන්. ෆීලින් ලව් යූ කියලා නොකිව්වට ඔබට ආදරය කරන බොහෝ දෙනෙක් මේ සමාජයේ ඔබ අතර ඉන්නවා. ඒ හින්දා ෆේස්බුක් කියන්නේ ජීවිතයේ හෝ කෙනෙක් ගැන තීරණය කරන සටහනක් නෙවෙයි. අපි ඔබට ප්‍රාර්ථනා කරනවා නරක නොපනත්කම් හිරුදුටු පිනිබිඳුමෙන් වියකෙන සුබ දවසක් ආයිබෝවන්. බලන් කඩ තුරා හැර දැසේ ආහා
බලන් කඩ තුරා